අයිබෝවන් වනක්කම් ගුඩ් මෝනිං අස්සලාමු අලයිකුම් සුබෝදයාසනක් දෙරණ අරුණ අද ආරම්භ කරන්නේ අද සැප්තැම්බර් මාසේ දෙවනිදා බ්‍රහස්පතින්දා දවසේ මේ විදිහට ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල වාර්තා කරනවා විවිධ කාරණා කෙසේ වෙතත් ගොඩක් වෙලාවට ඍණාත්මක පුවතකින් දවස ආරම්භ කරන්න වීම ගැන මට තියෙන පෞද්ගලිකව කනගාටුවක් සහ ඒ වගේම ඔබටත් ඒ විදිහටම හිතෙනවා ඇති මොකද අපි ඔළුව පුරවගන්නේ හැමතිස්සෙම ඍණාත්මක පුවත්වලින්ම හින්දා හැබැයි කෙසේ වෙතත් එක හෝ ධනාත්මක දේවල් ටිකක් දකිනවා නම් එය මුලින්ම පුටා අරගන්නේ දවස පටන් ගමු නිදහසේ කියලා කියන ගමන් අද අරුණ පුවත්පති සිරස්සලයෙන් හිතුව වැඩසටහන ඇතුළට යන්න මොකද තමයි ලක්මව රණින් බැබලෝ දිනේෂ්ට රුපියල් කෝටි 5ක තිලිනයක් සමිතටත් කෝටි 2ක් ලබා දෙන බව සඳහන් කරලා තිබෙනවා ප්‍රධාන සිරස්සලයක් විදිහට ටෝකියෝ පැරාලිම්පික් උළෙලෙදි ලෝක වාර්තාවක් තබමින් ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවට පැරාලිම්පික් රම්පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරනවා ඒ අනුව මෙරට ක්‍රීඩා ඉතිහාසයේ තනි තරගයේ සෞඛ්‍ය ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩකයෙක් වෙත පිරිනමන ලබන ඉහළම ත්‍යාග මුදල් ලෙසයි මේ සනිටුහන් වන්නේ. වගේම මේ උළෙලෙදි ලෝකර පදක්කමක් දිනා දුන් සමිත දුලාන්ට මුදලින් රුපියල් කෝටි 2ක් පිරිනමන්න තීරණය වෙලා තිබෙනවා. මේ ක්‍රීඩකයන් දෙදෙනාගේම පුහුණු කරුවන ප්‍රදීප් නිශාන්තටද ක්‍රීඩකයන්ට හිමින ත්‍යාග මුදලමින් 125ක ත්‍යාග මුදලක් ලබා දීමට තීන්දුවලා තිබෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 175ක මුදලක් පිරිනැමීමට නියමිතයි. මේ ක්‍රීඩකයන් දිනාගත් පදක්කම් වෙනුවෙන් මෙවැනි යෙගීමක් ලබා දීම මගින් විශේෂයෙන්ම මේ රට සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම පුහුණුකරුවන්ට බලවත් උත්තේජනයක් හිමි කර දීම තමයි මෙහිදී අරමුණ වෙලා තිබෙන්නේ. මේ අද දවසේ සිරස්සල වාර්තාව ඔබට ගෙන එන්නේ. ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද පහුගිය දවසක ගිය සතියේ ඔලිම්පික් පදක්කමක් ඇයි අපිට දිනා ගන්න බැරි වුණේ මේ ප්‍රශ්නේ මොකද්ද කියලා අහුවම සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම් ලබී අපේ ආදරණීය ක්‍රීඩිකාව කියපු කතාව තමයි අපිට ඉස්සරහට මොකද්ද වෙන්නේ? මට වැටුපක් හම්බෙනවද? විශ්‍රාම වැටුපක් හම්බෙනවද? ක්‍රීඩා අමාත්‍යාංශ තනතුරක් ලැබෙයිද? මම මැරෙනකම් මට ජීවත් වෙන්න පුළුවන්ද? ඉන්ජරි එකක් આવුවත් කවුද බලාගන්නේ? මේ වගේ ප්‍රශ්න ගන්නවකට ක්‍රීඩකයෝ මූණ දෙනවා. ඉතින් ඒ හින්දා ඔවුන්ට බලාපොරොත්තුවක් නැතිව ඔවුන් ක්‍රීඩා කරන්න එන්නේ නැහැ. තමන් අනුග්‍රාහකෙක් හොයාගෙන කොහොම හරි ගමේ ඉඳලා ඇවිල්ලා කොළඹ නැවතිලා අමාරුවෙන් වැඩ කටයුතු කළ අවසානයේ රට වෙනුවෙන් පදක්කමක් දිනා දීලා තමන්ට ඒ නිසි ඇගීම නැත්නම් මොකටද කියන එක. ඉතින් මේ අනුව අපිට පේනවා ඉතින් මෙවැනි ඇගීම් එක්ක අනිවාර්යෙන් විශාල මුදල් කන්දරාවක් වියදම් කරනවා විවිධ දේවල් වලට නාස්තිකාර වියදම් විදියට. ඊට වඩා මේ ක්‍රීඩකයන් දිරිගැන්වීම වැදගත් වෙනවා අනාගතයේ පදක්කම් බලාපොරොත්තු සිහින බවට පත් කරන්න පුළුවන් වෙන්නේ ඒ සිහින හඹා යන පිරිසක් හති කරන්න පුළුවන් වෙන්නේ මෙවන් දිරිගැන්වීම මත පමණයි. අපි එතනින් පස්සේ එන්නේ විශේෂයෙන්ම මේ වන විට තියෙන තත්ත්වය රටේ මේ සීනි සංගවාතිබියදී සුවා ගැනීමත් එක්ක බොහෝ දෙනෙක් වාර්තා කරන කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි සීනි මාෆියාව සම්බන්ධයෙන් ඊයේ වන විට සීනි ටොන් 32,598ක් අල්ලලා තියෙනවා. සියලු තොග අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් යටතට පත් කරලා තිබෙන බව අරුණේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනකොට ලංකාදීපේ කියන්නේ සැඟව සීනි ටොන් 80,000ක් රජයේ බාරයට ගත්තා කියලා. මේ 80,000 කියන කතාව මට පොඩි පැටලිල්ලක් තියෙනවා 80,000 කියලා කියන හින්දා. ඉතින් කෙසේ වෙතත් මම විශ්වාස කරනවා ඒ සම්බන්ධයෙන් තවදුරටත් හොයන්න ඕන කියලා. කෙසේ වෙතත් මේ පිළිබඳව මේ 80,000 කොහොමද එන්නේ කියන එක ගබඩාවල තිබෙනවා කියලා අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන වාර්තාව තමයි විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් කාර්යාලය යටතේ. ඒ අනුව කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ ගබඩාවල මේ වන විට තියෙනවා කියලා අනාවරණය කරගෙන තියෙනවා සීනි මෙට්‍රික් ටොන් 80,000ක්. මේ කොමසාරිස්වරයා යටතට පත් කරන්න මාබෝල බංගලාවත ප්‍රදේශයෙන් ඊයේ මේ වැඩසටහන ආරම්භ කළා. සීනි මෙට්‍රික් ටොන් 4,800ක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේ ජෙනරාල් සෙන්රත් නියුන්හැල්ල සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී සභාපති ශාන්ත දිසානායක ඇතුළු පිරිසක් එක් වෙලා හිටියා. ඒ අනුව අද මෞබිම පුවත්පතේ මේ සඳහන් කරන්නේ 80,000ක් තියෙනවා මේක රජය බාරයට ගන්නවා කියන එක. හැබැයි මේ අල්ලපු ප්‍රමාණය දැන් මේ පුවත්පත් දෙක දෙකක් කියනකොට ඔබට එකපාරට පැටලිලක් එන්න පුළුවන් ඉඳලා තමයි මේ කියන්නේ. ඒතර අද මෞබිම කියන්නේ සංගවල තිබිච්ච සීනි ටොන් 29,900ක් රාජසන්තක කරනවා කියලා. පාලන මිලට අලවි කරන්න පියවර ගන්නවා කියලා හි සඳහන් කියනවා. මේ ගබඩ තුල සංගවල තියෙද්දී මේ විදිහට සොයාගත්තේ මෙට්‍රික් ටොන් 29,900 කරුණු විමර්ශනය කරලා ඒ විදිහට හොයා බැලීමක් කරලා තිබෙනවා. මේ මෙට්‍රික් ටොන් 584,000ක උදාහරණයක් විදිහට මේක ඉතිහාසය කිව්වොත් ඔක්තෝබර් 2020 ඔක්තෝබර් 14 වෙනිදා ඉඳලා 2021 මේ අවුරුද්දේ ජූනි 30 වෙනිදා දවෙනකොට මෙරට මෙට්‍රික් ටොන් 584,000ක් සීනි ආනයනය කළ තියෙනවා කියලා පාරිභෝගික අධිකාරියේ වාර්තාවේ කිව්වා. එතකොට මේ රටේ මාසික සීනි අවශ්‍යතාව කියන්නේ මෙට්‍රික් ටොන් 35,000ක් විතර. එය එසේ වෙද්දී මේ ගෙනාපු සීනි වලට මොකද කරන්නේ? මේ ගෙනාපු සීනි වල යම් කිසි සහනයක් ඇයි ජනතාවට දෙන්න බැරි අතිතරම් සීනි ගෙනල්ලා තියෙද්දි? මේකත් එක්ක පුවත්පතේ වාර්තා කරන කාරණේට එනවා. ඒ තමයි
විශේෂයෙන්ම මේ වෙලාවේ සඳහන් කරලා තිබෙන්නේ සීනි මෙට්‍රික් ටොන් 10000ක් පමණ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දැන් අත්අඩංගුවට ගත්ත පෙරේදවෙනකොට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාසික සීනි පරිභෝජනයේ මෙට්‍රික් ටොන් 50000ක් කියලා එක වාර්තාවක් කියන උතට වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් විතර ඕන. ආනයනය සඳහා පවතින දළ මිල ගණන් අනුව රුපියල් කෝටි 380ක් බිලියන 38ක් විතර මේ සඳහා වියදම් වෙනවා. අපි වෙලාව බලමු. වීවයිකතුණු උකුතේකක රස උපරිමයි. නියම දෙහිසාරයේ සහිත විම් ලික්විඩ්. එක හැන්දයි. පිරිබැස්මයි. ඒ අනුව තමයි දැන් මෙතනදී සිද්ධ වෙන දේ කියන්නේ රජය විසින් පවරගෙන මේවා සමූපකාර සතොස සහ අනිකුත් තලවිසල් හරහා බෙදා හැරලා ඒවායින් ලැබෙන මිල ගණන් එහෙම නැත්නම් මුල් අදියරේදී මේ ගෙන්නපු ගණන් මොනවාද වරාය ගුදම් ගාස්සු ඒ වගේම මෙහෙට ගෙන්නනකොට තිබිච්ච මුදල කොච්චරද කියලා ඒ ආනයන කරුවන් සමග සාකච්ඡා කළා. ඉන් පස්සේ අදාළ මුදලින් කොටසක් ඔවුන්ටත් යම්කිසි ලාභයක් විදිහට ලබා දෙනවා කියලා රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ කරනවා. දෙන මුදල කීයද කියන එක සම්බන්ධයෙන් තවම ප්‍රශ්නයක් තියෙනවා. ඒතර රුපියල් 260 240 විකිණිච්ච සීනි කිලෝව ඊයේ ලසන් තලගේවන් අමාත්‍යවරයා සඳහන් කරනවා රුපියල් 125ට විතර දෙන්න පුළුවන් වෙයි කියලා. සමහර විට ඊටත් අඩුවේ කියලා. ඉතින් මේ දෙන මුදල සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරලා තින්නේ. ඉතින් එහෙමනම් රුපියල් 100කට අධික ලාභයක් එක කිලෝ එකකින් තබාගෙන තමයි මේ ව්‍යාපාරිකයෝ මේ කටයුත්ත කරන්න ගියේ. ඉතින් අද ලංකාදීපේ කියනවා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා කියලා මෙන්නෙන් පෙන්නපු. ඉතින් අපේ අද දරන උකුස්සා ඒ සම්බන්ධයෙන් පෙන්නවා අනාවරණය කරා එළියට ගිහිලා වැටලීම් කරා. මේවා අපිට හැමදාම කරන්න පුළුවන් වැඩ නෙමෙයි. මේවට රාජ්‍ය යාන්ත්‍රණය නිලධාරීන් ශක්තිමත් විය යුතුයි සහ රටේ නීතිය හැමතෙක එක විදිහට ක්‍රියාත්මක කරන්න ගන්න ඕන. එතකොට මේ වෙළඳ මාෆියාව ජනතාව ගිලගන්නේ නැහැ. සංගවතියෙද්දී සුවාගත්ත සීනි මෙට්‍රික් ටොන් 29000 පාලන මිලට ජනතාවට ලබා දෙනවා කියලා මේ පුවත්පත් වාර්තාවේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ දවසේ සඳහන් කළ තිබුණා මේ පිළිබඳ ප්‍රධාන සිරස්තල වාර්තාව. අද දවසේ මං හිතන්නේ ඩේලි මිරර් පුවත්පතේ තමයි මේ සම්බන්ධ වාර්තාවක් තියෙන්නේ. මගේ අතේ නෑ ඇත්තටම මේ ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව සඳහන් කරනවා ඔවුන් කවුරු කවුරුද මේ ආනයනයන් සිද්ධ කරේ කියලා. යනුව මං හිතන්නේ පසුවට ඒ උපුට දක්වන්න මේ ගෙන්නපු අයගේ නම් ලයිස්තුව තිබෙනවා. ඔබට වැඩසටහන අතරතුරදී එයත් උපුටා දැක්වීම වැදගත් කියලා විශ්වාස කරනවා. එතකොට ඔබට යම් කිසි සහ දෙයක් දැනගන්න පුළුවන් මේ කොච්චරක් ආනයනකරුව ගෙන්නවද කියලා. මොකද ලංකාවේ සීනි ආනයනකරුව විදිහට අපිට දකින්න ඉන්නවා 67ක විතර ලිස්ට් එකක්. නමුත් මේකේ වෙළඳපොළ හසුරුවන්නේ කවුද කියන එක ඔබ දැනුවත් කිරීමත් වැදගත් හින්දා අපි සුළු මොහොතකින් ඒ කියන්නම්. මේ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මිලට සීනි ගන්න රටේ ජනතාවට අද සිදු වෙලා තිබෙනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවත්තුල මහත්මයාගේ ප්‍රකාශය මවුබිම් පුවත්පත වාර්තා කරන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම මිලට රුපියල් 240ට ඔවුන්ගේ ගම් පළාතිනුත් සීනි මිලට ගන්න කියලා. ඒ වගේම අරුණ පුවත්පත කියනවා රුපියල් 130ට සීනි ගන්න කියලා කිලෝමීටර 7ක් විතර ඇවිදන් ඇවිල්ලා මේ නිරෝධායනය අතරේ සතොසට එනවා. නමුත් 130ට ගන්න ඇවිල්ලා තිබෙනවා. නමුත් ඒ වුණාට ඒ අයට රතු සීනි කිලෝ එකයි හම්බ වෙන්නේ. මෙච්චර දුරක් ඇවිල්ලත් ඉතින් රතු සීනි කිලෝ එකක් පමණක් නිකුත් කිරීම පිළිබඳව ඔවුන් කනගාටුවට පත් වෙනවා කියලා. මේ අතර සීනි සහල් වලට පාලන මිලක් අද ඉඳලා නියම කරන්නට තීරණය කළා තියෙනවා. ලසන් තලගේ වන්න රාජ්‍ය අමාත්‍යතුමා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා ඊයේ හවස පැවතිච්ච මාධ්‍ය හමුවේ කර ප්‍රකාශය මහා පරිමාණ සීනි ආනයනකරුවන් විසින් කෘත්‍රිම සීනි හිඟයක් නිර්මාණය කරමින් සංගවා තිබූ සීනි තොග අද මේ විදිහට ජනතාව වෙත නිකුත් කරනවා කියලා. ඉතින් විශේෂයෙන්ම විවිධය විවිධ ප්‍රකාශයන් නිකුත් කළා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න බෑ. ඉතින් මෙහෙම ඉහළ යනවා අපිට කරන්න දෙයක් නෑ කියලා කරපු අවස්ථා තිබුණා. නිලධාරියෝ ඒ සම්බන්ධයෙන් කියපු අවස්ථා තිබුණා. ඉතින් කෙසේ වෙතත් අද දවසේ මේ සඳහන් කළ තියෙන්නේ ඒ පිළිබඳ දැන් ඒ කටයුතු සිද්ධ වෙනවා කියලා. මම ඩේලි මිරර් පුවත්පතේ ශිරස්තලයේ ඔබට කිව්වා මේ සීනි සංගවා තබා ගැනීම පිළිබඳව ඩෙලි මිර කියන BOR registered company among those holding sugar වාර්තා කළ තියෙන අද ප්‍රධාන සිරස්තලයක් විදිහට 29000 metric ton of sugar seized ප්‍රධාන සිරස්තලය පිරමිඩ් විල්ම මුතුරාජවෙල ගබඩාව 6200ක් සංගවගෙන ඉඳලා තිබෙනවා කියලායි දැනට වාර්තා වෙන්නේ. මේ විදිහට සීනි අද global trading company එක
මීගම පරි මාබොල වත්තල තියන හරදා සටසියක් හඟවගෙන ඉදල තිබෙන සිනි මෙට්‍රික් ටොන් ගලෝබල් ට්‍රේඩින් කම්පනියගේ මුස්සටකය වත්තල හරදා එකසීයක් ටොන් තිබුණ කියල සදහන් කරන ඩෙලි මිර පුවත්පත විල්සන් ට්‍රේඩින් කම්පනියක ව්‍යහුස් හතර දාහතර දහත් තිබුණ කියලස දහන් කරනවා ආර්ජිස්ටෝස් කිරිබත් ගොඩ සංගෝගෙන තිබ්බ කියල කතාහන් කරනවා අටසියක් මිට අමතරවයේ නුවර වාර්තා වුණ ස්ථාන කීපක වාර්තා වුණා මේ අද ඩෙලි මිර පුවත්පත වාර්තා කිරීම මම උපුටා දක්වන්නේ මේ විදිහට තිබිලා අසුනා පාරිභෝක ආරක්ෂණ අධිකාරියට මේවා නිකුත් නොකර කියලා. මෙයත් එක්කම පුවත්පත් සිරස්තලය අපි බලමු මාවින් පුවත්පතේ සිරස්තල වාර්තාවත් අද මේ පිළිබඳව වාර්තාවක් විදිහට ගෙනවිත් තිබෙනවා. ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කළ තිබෙන්නේ මේ සීනි ගෙනවිත් තිබෙන ආකාරය සහ සීනි බෙදාහැරීම් කටයුතු සිද්ධ කළ තිබෙන්නේ කවුරු විසින්ද කියලා. ඒකම ඊයේ දවසේ මේ සම්බන්ධවම මේ වැටලීම් කරන අවස්ථාව වන විට තිබිච්ච තත්ත්වය අද දවසේ උපුටා දක්වනවා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ අදාළ සමාගම් පිළිබඳව අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක්. දැනට තියෙන ප්‍රකාශයන් අනුව මේ අයට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරද්දී ඔවුන්ගේ නීතික්ෂ මහතුරුණු තියවිලා ඒ වෙනුවෙන් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අධිකරණ කටයුතු ඔවුන් විසින් සිද්ධ කරයි කියලා අපි බලාපොරොත්තු වෙමු. දැන් බොහෝ දෙනෙක් අහනවානේ මේක කියන්නේ නැහැ, ඉදිරිපත් කරන්නේ නැහැ. සීනි ටික හොයලා දෙන්න පුළුවන් කමක් තිබ්බනම් ගිහිල්ලි වෙලා ඔක්කොම නිදන් ඉන්න වෙලාවේ උකුස්ස යවලා මේ ටික කියන්න බැරි වෙන්න විදිහක් නැහැ. කවුරුනත් වැරදිනම් වැරදි ප්‍රශ්න තියෙනවා නම් කියන්න පුළුවන්. ඒක නීතිමය කටයුත්තක්, අධිකරණ කටයුත්තක්. අදාළ ආයතන වටන්න පාත් කරන්න එහෙම අපිට උමනාවක් නැහැ. අපිට තියෙන ජනතාවත් එක දින ප්‍රශ්න. මොකද මිනිස්සුන්ට රුපියල් 240 250ට සීනි හම්බ වෙනවා කියලා කියන්නේ ආණ්ඩුවේ සල්ලිත් නැහැ, බදු මුදලුත් නැහැ, 125ට බදුත් අඩු කළා. ජනතාවට මේ විදිහට පීඩාවට පත් කරන එක වැරදි. මේ අතර අඩු මිලට රැගෙන හොරෙන් ගබඩා කර ඇති සියලු වීතෝග රාජසන්තක කරනවා. ඇමති මහින්ද නන්ද අලුත්ගමගේ මහත්මයා කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පූර්ණ නිෂ්පාදන ව්‍යාපෘති බලන අවස්ථාවේ කියන්නේ මේ විදිහට ගබඩා කරලා තියෙන වීතෝගත් රාජසන්තක කිරීමට කටයුතු කරනවා කියලා. විශේෂයෙන්ම වීමෝ ලියාපදින් චිරදුන් කාලය මදි වැටලී මත්තනංගෝඩ ගැනීම සම්පූර්ණයෙන් නවත්තන්න කියලා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය දැන් රජයට කියනවා. ඉතින් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයම තමයි කියන්නේ අඩුවට දෙන්න, ගොවියා ශක්තිමත් කරන්න මේ මහා පරිමාණ වීමෝල් කරුව තමයි මේවා කරගෙන යන්නේ කියලා වරලා. දැන් අනිත් පැත්තෙන් සහල් මාෆියාව පාලනය කරන්න මෙතෙක් අපොහසත් වෙලා කියන චෝදනා කරන ගමන් වීමෝල් ලියාපදිංචි දුන් කාලය මදි කියලා කියනවා. ඉතින් මේ කුඩා වීමෝල් හරහා මොකද්ද සමහරලාට සිද්ධ කරන්නේ? තොග ක්‍රෑෂ් කළා අවසානයේ ඒගොල්ලෝ කොටන්නේ නැහැ. මහා පරිමාණ වීමෝල් හිමියන්ටම තමයි දෙන්නේ. අවසානයේ මේ කණ්ඩායම් එකතු වෙලා තමයි මේ කටයුතු පාලනය කිරීම සිද්ධ කරන්නේ. මේ එක්කම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ අක්‍රමිකතාව වළක්වන්න ගැසට් පත්‍රයක් නිකුත් කරන බව සඳහන් කරනවා. අදාළ භාණ්ඩ එක්රැස් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය පිරිපහදු කිරීම, බෙදාහැරීමතුළු සියලු සේවාවල් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කළ තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ට දීලා තියෙන බලය ඉතාමත් සුවිශේෂී බලයක්. ඒ හින්දා මේ බලය ප්‍රයෝජනයට අරගෙන ජනතාවට සහන දෙන්න පුළුවන්, වගේම ව්‍යාපාරිකයොත් අනවශ්‍ය විදිහට පීඩාවට පත් නොකර එය කිරීම සඳහා හයියක් තමයි මේ දීලා තියෙන්නේ. මොකද මෙච්චරකල් පාරිභෝගික සේවා අධිකාරියට කිව්වන් පස්සේ හැමදාම අපිට හයිය නැහැ, අපේ පනත මේකයි, පනත සංශෝධනය කරනකන් ඉන්න වෙනවා, ඒ ඔක්කොම කියලා ගෑස් මිලෙන් ජනතාව වැට්ටුවා. කිරිපිටි වලින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරා, පාම් පිටි වලින් මේ ප්‍රශ්නේ තිබ්බා. ඒ කියන්නේ මුකුත් කරනවා, අවසාන සමාගම් ටික වැඩි කරගන්න ඕන විදියට, ඒවට ඕන විදියට ඔළුව වන්දලා ඉන්නවා. අපේ පනත හරිනෑ නේ කිය ඉන්නවා. ඉතින් දැන් මේ ඒ පනතෙන් එහාට ගිහලා වැඩ ගන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ අතර පාම් පිටි යකඩ, ටයිල්, කේබල් මිලත් වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙන බව සඳහන් කරනවා. අද දවසේ මේ සඳහන අරුණ පුවත්පතේ සිරස්තලය. දැනටමත් පාම් පිටි මිල ඉහළ යනවා කියලා කියලා ඉවරයි. ටයිල් කොහොමත් ඉහළ තියෙන්නේ. ඒ වගේම තමයි කේබල් ගත්තෝ. ඉතින් ඔබ සාමාන්‍යයෙන් පහුගිය දවස්වල ගත්ත ගණන් එක සසඳලා බලන්න. ඒ වගේම යකඩ ඇත්තෙත් නැහැ. ඊ පස්සේ සිමෙන්ති හොයන්නත් නැහැ. කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටියට දවසට සිමෙන්ති කොට 200-300 තමයි නිකුත් කරන්නේ මහා පරිමාණ ව්‍යාපෘති වලට පවා. ඖෂධ අධිකාරිය අනුමැතිය නොලත් කිසිදු ඖෂධයක් අපි අලෙවි කරන්නේ නැහැ කියලා මේ අතර ඊයේ දවස වන විට ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමය ප්‍රකාශ කර සිටියා. මේ ප්‍රධාන සිරස්තලයක් ලෙස වාර්තාව ගෙනෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය නොලද කිසිදු ඖෂධයක් මේ විදිහට අලෙවි කිරීමට උන් බලාපොරොත්තුවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. විවිධ අය කියන ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කිරීම කරනවා. ඊයේ වෙළඳ සංගමේ පවත්වපු මාධ්‍ය හමුව එතනින් පස්සේ අපි එන්නේ මේ කොවිඩ් වාර්තා වලට. ඊයේ රාත්‍රී 9 වෙනකොට තිබිච්ච තත්ත්වය ගත්තෝ තින් ආසාදිතියෝ ගණන 3828ක් වාර්තා වෙලා තිබුණා. මරණ 215ක් වාර්තා වෙලා තිබුණා. සමස්ත මරණ 9408ක් විදිහට තමයි වාර්තා වුනේ. සමස්ත ආසාදිතියෝ 444130ක් තියෙනවා. මම හිතනවා මේ වෙලාවේ මේ තියෙන තත්ත්වයත් එක්ක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම රජය විසින් කළ යුතුයි කියලා. මොකද මේ වාර්තාව බැලුවෙන් පස්සේ ඊයේ, ඒ කියන්නේ
PCR ගණනින් කොච්චර කරනවද කියනවට වඩා අපි ප්‍රතිශතත් එක්ක ලේසි කරපු ප්‍රතිශතයට පොසිටිව් රේට් එක කොච්චරක්ද කියලා හොයන එක. එතකොට එහෙම බැලුවෙන් පස්සේ හදලා වක්‍රේ බැලුවම වක්‍රය සමතලා වීම ආරම්භ වී තිබෙනවා වගේ ලක්ෂණයක් පෙන්වුම් කරනවා. හැබැයි ඒක දින 3ක තත්ත්වයක්. ඒක එතනින් එහාට යයිද නැද්ද කියන එක තම වෛද්‍යරු කිව්වෙ නැතිනම් මට කියන්න බෑ. අපිට මේ වක්‍රය යන විදිය සම්බන්ධයෙන් තමයි මේගේ තොරතුරු කියන්න වෙන්නේ. ඉතින් ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක වුණා. දැඩි සංචරණ සීමා, ජනතාවගේ කැපකිරීම්, රජයේ කැපකිරීම්, හැමදෙනාගේම කැපකිරීම් එක්ක ඉහළ ගිය වක්‍රය යම් කිසි ආකාරයකින් සමතලා කර ගැනීමකට ආවෝතින් දෛනික රෝගීන් සංඛ්‍යාවේ යම් කිසි අඩුවක් සිද්ධ වුණොත්ින් මෙහෙම දඟලලා රට ලොක්ඩවුන් කරගෙන වහගෙන ඔක්කොම කරගෙන වක්‍රේ සමතලා කරගෙන පහළ දාගත්තයින් පස්සේ කියන්න තියෙන එකම කාරණේ තමයි ඉදිරි සති දෙක තුනේ මේ ප්‍රතිඵල ආවොත් ආපහු පාරක් වක්‍රේ උඩ යවන්න කටයුතු කරන්න එපා කියන එක. මොකද දඟලලා කරලා අවසානයේ ඔක්කොම අමාරුවේ දාන්නේ මුළු රටේම ඉන්න පුරවැසියන්ව. 31 වෙනිදා කොවිඩ් මරණ 215ක් වාර්තා වූ පුවත මව්බිම පුවත්පතේ සිරස්සලේ කියනවා. සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9400 දක්වා ඉහළ ගිය මොහොතක ඔබත් මමත් මේ රටේ ජීවත් වෙන්නේ. ගත වෙච්ච පැය 24ට විතරක් පොළොන්නරුවේ අධ්‍යක්ෂ සඳහන් කළා තිබෙනවා 306 දිනක් වාර්තා වෙලා තිබෙනවා කියලා. තුන්වැනි රැල්ලේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වෙනකොට මුළු දිස්ත්‍රික්කෙම ඊයේ වෙනකොට 106ක් විදිහට ඉහළ ගිහිල්ලා තිබුණා. කළුතරින් කොවිඩ් මරණ 26ක් වාර්තා වුණා පෙරේද දවසේ. විශේෂයෙන්ම මේ වන විට විශාල පිරිසක් මේ රෝග තත්ත්වයන්ට ගොදුරු වෙලා සංකුලතා තියෙන අය මිය යනවා. පානදුර දකුණ බණ්ඩාරගම පින්වත්ත උතුර මුරන්තුඩුව වාද්දුව කළුතර දොඩංගඩ වේරුවල අලුත්ගම හැම පැත්තකම හොරණ මොරහින ඉංගිරිය අඟුරු අතර මේ හැම පැත්තකම මේ රෝගීන් ව්‍යාප්තලා ඉන්නවා කියන එක මේ මරණ සංඛ්‍යා බලනකොට පේන්න තියෙනවා. අංගොඩ රෝහලේ 200කට කොවිඩ් හැදිලා තිබෙන බව 200කට මේ වන විට ප්‍රතිකාර ලැබෙමින් තිබෙනවා. විශේෂයෙන්ම රෝගීන් 200ක් විතර ආසාදිතිය බවට පත් වෙලා ඉන්නවා මේ මානසික රෝහලේ. මේ රෝහලේ වසර ගණනාවක් තිස්සේ ප්‍රතිකාර ලබා තරමක් සුවය ලැබූ අවුරුදු 60ට ඉහළ මානසික රෝගී කාන්තාවන් සහ පිරිමින් කිහිප දෙනෙකුට කොවිඩ් වැළඳිලා තිබීමත් කනගාටුවට කරුණක් කියලයි වෛද්‍ය බලධාරීන් කියන්නේ. මේ අතර මහවය අවදානම් පැය දෙකකට කොරෝනා මරණ දෙකක් වෙනවා. PHI සිව් දෙනාගෙන් දෙදෙනෙක් පොසිටිව්, ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් පොසිටිව්. දකුණේ කොරෝනා මරණ සංඛ්‍යාව 549 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. වැඩිම පිරිස දැන් ගාල්ලෙන් වාර්තා වෙනවා සඳහන. ග්‍රාම නිලධාරීන්ටත් ආරක්ෂිත ඇඳුම්වත් සැනිටයිසර්වත් නැතුව තමයි ඔවුන් මේ කටයුතු සිද්ධ කරමින් ඉන්නේ කියලා මේ අවස්ථාවේ රජයේ බලධාරීන්ට ප්‍රකාශ කරන්න කියලා ග්‍රාම නිලධාරීන් ඉල්ලීමක් කරනවා. මේ අතර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය ඉල්ලීමක් කනෝ කොවිඩ් පාලනයට තවත් සතියක් දෙකක්වත් රට වහන්න කියලා පෞද්ගලික මතය ඒකයි කියලායි අය සඳහන් කරන්නේ. ඉතින් ඇගේ මතය මේ සඳහන් කළා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේක වහනවද නැද්ද කියන එක තීන්දුව తీරන ගන්නට ඕන රජයක් විදිහට එකතු වෙලා හැමාංශයක් එකතු වෙලා ඒ තීන්දුව ගන්න ලැබෙන සිකුරාදා ඊට පෙර තමන්ගෙන් මොකක්ද කියලා අහුවම අමාත්‍යවරිය සඳහන් කළා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරියක් විදිහට තමන් හිතනවා කියලා තව සති දෙකක් වැහුවොත් හොඳයි කියලා. රට වසා තැබුවා කියලා මේ කොවිඩ් පාලනය කරන්න බෑ කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේම නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයාගේ ප්‍රකාශය. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ජනතාව අනුගත නොවනවා නම් රට වහලා දැම්ම කියලා කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ ජනතාව තවත් පීඩාවට පත්වීම විතරයි. ඉතින් මේකත් එක්ක තමයි කොවිඩ් පැතිරීම වැළැක්වීමට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලින් කර හැකි මෙහෙය විශාලයි කියලා මාතලේ පාරම්පරික වෛද්‍යවරු ප්‍රකාශ කළ තියෙන්නේ. පුවත්පතේ සිරස්තලය මේ විදිහට දක්වනවා. මේ විශේෂයෙන්ම ඖෂධ විශාල මෙහෙවරක් කරන්න පුළුවන්, ඒ කෙරෙහි රජයේ අවධානය මෙතෙක් විධිමත් ආකාරයෙන් යොමු වෙලා නැහැ කියන එක ඔවුන් කියනවා. හැබැයි මේ වෙලාවේ අපිට පාරම්පරික මධ්‍යස්ථාන භෞතික පහසුකම් නිසි ලෙස ලබා දීලා නැහැ. එහෙම දුන්න නම් තවදුරටත් ඉදිරියට යන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම දේශීය ඖෂධයක් වුණාම දැන් බොහෝ දෙනෙක් කියනවානේ දැන් පැණිගෙනවද නැද්ද කියලා. ඉතින් අදාළ විෂබාර ඇමතිතුමා ඔය ධම්මික බණ්ඩාර මහත්මියත් එක්ක ආවේ පළවෙනි වැඩසටහන මගේ වැඩසටහනද. ඉතින් එහෙදී කාලි කතාවක් කිව්වේ නැහැනේ. කිව්වේ දේශීය ඖෂධයක් හොයාගත්තා, පැණිගෙනවා, මේක රසායනික පරීක්ෂාවක් කරා, වෛද්‍යවරු ඒ වෙනුවෙන් යොමු වුණා, ඒගොල්ලෝ මේක තහවුරු කරා කියලා තමයි ඇමතිතුමාත් එක්ක ගෙනාවේ. සූත්‍ර කමිටුවටත් ආවේ, ඔක්කොමත් වැඩසටහන මෙහෙමයි. ඉතින් දැන් මේ පැණි කතාවක් හරහා හරි දේශීය ක්‍රමේ යටපත් වෙනවා නේද? මොකද බටහිර ක්‍රමෙන් ඖෂධයක් නැහැ තාමත්.
හැබැයි තාමත් අපේ ක්‍රමයක් පරීක්ෂාවට ලක් කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් රිසර්ච් එකක් කරලා නැහැ. හරියනවද නැද්ද අඩු වෙනවද නැද්ද මේක කිව්වොත් මොකද්ද වෙන්නේ? හුමාලේ අල්ලනවද නැද්ද? මොකද්ද කරන්නේ? ප්‍රතිශක්තිය වැඩි වෙනවද කොත්තමල්ලි බිව්වම? හවසට සුවදරණි බිව්වම ප්‍රතිශක්තිය වැඩි වෙනවද නැද්ද? අපි මොනවද දේශීය දේවල් පානය කරනවද? අපි නැත්තම් සී විටමින් ගන්නවද? ඉතින් ඔය අනාදි වශයෙන් විශාල තර්කයක්නේ. ඉතින් Facebook එකේ වීඩියෝ වුණත් අපි එලියට ඇවිල්ලා කතා බහ කරලා වීඩියෝ වුණත් එහෙම නැත්තම් අපි ටිකක් රැඩිකල් වගේ පෙන්වන්න වීඩියෝ වුණත් බටහිර වෛද්‍ය ක්‍රමෙන් උත්තරයක් නැත්තම් ලෝකයේ අනිකුත් රටවල් දේශීය වෛද්‍ය ක්‍රමත් රිසර්ච් අපි මේ කියන්නේ පරීක්ෂණ නැවැත්වීම නෙමෙයි පරීක්ෂණ කරන්න ඕන මේ දේශීය ඖෂධ හොයාගත්ත කියන හැම මිනිස්සයම ගෙනල්ලා මොනවද හොයාගත්තේ මේක සංගතක මොනවද බටහිර ක්‍රමයෙන් හරි පරීක්ෂණ කරලා සුදුසුද නැද්ද කියලා කියලා පරීක්ෂාවට ගන්න කටයුතු කරන්න මොකද මේ අපේ දැනුමත් එක්ක අපි ගමනක් යන්නේ නැති තාක්කල් අපිට ගමනක් යන්න පුළුවන්ද අපි බටහිරින් එන හැමදේම විතරක් පිළිගන්නවද ඉතින් හැමෝම ගත්තෝ ඉතින් එන වෛද්‍යරු වැඩසටහනල හැමෝම කියන මම නම් හවසට නෝන හදලා දෙන කොත්තමල්ලියක බොනෝ කියලා මෙතනට ආපු මරණ පරීක්ෂකවරයාගේ සිට හැම වෛද්‍යරෙක්ම කියන මම දුමාලෙත් අල්ලනවා කියලා මෙහුමාලෙත් අල්ලනවා කියලා කොත්තමල්ලිත් බොනවා කියලා ඉතින් දැන් මටත් තියෙන ප්‍රශ්නේ එතකොට අන්තිමට ඔක්කොම කතා ඔක්කොම ලොකුට ඔක් දීලා ඔක්කොම ගෙදර ගියාට වැඩක් නැහැ වයිෆ් පදලා දෙන සුවදරණියක හරි කොත්තමල්ලියක හැමෝම බිලා දවස ගන්න. හැබැයි උනාට ලීඩර් වෙලා වීරය වෙලා. ඉතින් අපි මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් දිනු කරගෙන මේ පැත්තේ හොයන්නේ නැති තාක්කල් අපිට ප්‍රශ්න වෙයි. මොකද උත්තර නැත්තම් අපි කොහෙන් හරි ගොඩ යන්න ඕන. සමහරට උත්තර අපි අතරේ තියෙන්න පුළුවන්. අපි කියන්නේ පිළිගන්න නෙමෙයි ඉසමුදුනින් එන හැම දෙයක්ම අපි පරීක්ෂා කරමු, බලමු, හොයමු. අපි වෙලාව බලමු. මේ අතර ඔක්තෝබර් මැද වන විට කොරෝනා මර්ධනය කරලා ජනජීවිත නැංවිය හැකි ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා සඳහන් කළ තිබෙනවා කොවිඩ් වෛරසයට එරෙහිව ජනතාව තුළ ප්‍රතිශක්තිකරණය ගොඩනැගීම සඳහා වන ඉන්නත් කරන වැඩපිළිවෙල අතිශය සාර්ථක ලෙස රටපුරා දිස්ත්‍රික් ආවරණය කරමින් ක්‍රියාවට නංවන වෙලාවක් කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඉන්නත් කරන සිදු කරන ස්ථානවල අනවශ්‍ය ලෙස කලබලකාරී තත්ත්වයක් ඇති කිරීම වෛරසයේ ව්‍යාප්තියට හේතු වේ කියලා ඔහු කියනවා. ක්‍රියාත්මක වන ලොක්ඩවුන් ක්‍රමයෙන් නම් WHO කියා සිටින මරණ සංඛ්‍යාව වළක්ව ගන්න බෑ කියලා සඳහන් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥයෝ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් සඳහන් කරලා තිබෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේක ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා කරන්නේ කියන්න එපා කියලා ඊයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එවැනි නිර්දේශයක් කළා නැහැ. ඒට වැඩ කරන අපේ කණ්ඩායම තමයි පහුගිය දවසක දේශීය කණ්ඩායම තමයි මේ කියලා තින්. ඉතින් මේ නිර්දේශ ඔවුන් වෙනමත් කියනවා WHO කියලා කියනවා. අපි මාධ්‍යට තමයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඊයේ චෝදනා කෙල කරේ. ජවිපෙන් ජනාධිපතිට ප්‍රශ්න 10ක් යොමු කරලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම මාධ්‍ය හමුවක් පවත්වමින් නියේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරනවා මේ ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳව පසුගිය කාලේ උත්තර දෙන්න කියලා. එන්නත් මාත්‍රා දෙකම ගත්ත සිවුදරු පියෙක් සහ එක් මාත්‍රාවක් ගත්ත තිදරු මවක් මිය ගිහිලා තියෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේදී අනාවරණය වී ඇති බව සඳහන් කරනවා. මේ එක් අයෙක් ගැන විතරයි සඳහන්. එහෙම නෙමේ වාර්තාව ගත්තන් පස්සේ ඊයේ විශාල පිරිසක් මිය ගිහිලා තියෙනවා කියලා වාර්තා වුණා. හෙට උදෑසන මම හිතන්නේ විශේෂ උපුටා දැක්වීමක් අපිට කරන්න පුළුවන් වෙයි සංසන්දනාත්මකව. ග්‍රැෆික් ඔස්සේ මේ පිළිබඳව මේ එන්නත ගත්තම කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ, නොගත්තම කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ, එන්නත් මට දෙකම අරන් කීයක් මිය ගිහිලා තියෙනවද, මිය ගියට හේතුනේ මොනවද, කරුණු ගොඩක්. මේ අතර උතුරු මැද කොවිඩ් ආසාදිතයෝ 18000ක් ඉන්නෝ 274ක්ම මිය ගිහිලා තිබෙනවා කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වාර්තාවක් ගෙනෙන්නේ දිනමෙන පුවත්පතේ. මන්නාරමට අලුතින් ආදාහනාගාරයක් හදනවා කියලා මන්නාරම දිසාපතිනිය හදිසි තීරණයක් අරගෙන තියෙනවා ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක නන්දිනී ස්ටැන්ලිද මෙල් මහත්මියගේ ප්‍රකාශය මේ ගෙනෙන්නේ. කොවිඩ් මිනි වලින් සාකන රෝහල් සේවකයෝ ඉන්නවා කියලා බුද්ධ්‍යාංශ වලට වාර්තා වෙලා තිබෙනවලු. විශේෂයෙන්ම මේ සඳහන් කළ තිබෙන්නේ අල්ලස් වශයෙන් මුදල් ඉල්ලනවා බොහෝ අය. බස්නායින පළාතේ ප්‍රධාන රෝහල් ගණනාවක මේ සිද්ධි වාර්තා වෙනවා. රෝහල් මෘත ශරීරාගාරවල සේවකයෝ මේ ක්‍රියාව සිදු කරනවා කියලා ආරංචි වෙන්නේ. පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබිච්ච කොවිඩ් ආසාදිත මලසිරුරක් ආදාහනය සඳහා ඔවුන්ගේ ඥාතීන්ට බාර ගැනීමට යාමේදී එහි සිටි සේවකයෙක් මුදා හැරීම සඳහා රුපියල් 15,000ක මුදලක් ඉල්ලලා තියෙනවා. ඉතින් මේකම සමහර තැන්වල 7,500 වශයෙන් මුදල් ගසා කනවා. මේ තමන්ගේ මිනිස්සෙක් මිය ගිහිල්ලා දරුවට අවසානයේ අවසන් ගෞරව දක්වන්න නැති වෙලා අම්මා තාත්තා නැති වෙලා ඉන්න වෙලාවක හෙට දවසේ තමුන්ටද මේ දේවල් වෙන්න පුළුවන් කියලා හිතන්නේ. ඉතින් මේක තමයි කනගාටුවට කරුණ. හැබැයි ඒ වුණාට ඒක එහෙම වෙනවා. සමහර තැන්වල වාර්තා වෙනවා නිසි තොරතුරු නැති හින්දා කියන්න බෑ. කොවිඩ් විදිහට වාර්තා වෙන මෘතදේහ පවා මුදා හැරීමට නිවෙස් වලට ගෙන යාමට අවසර ලබා දෙන්නට ඇතැමුන් මුදල් ඉල්ලුවා කියලා
තොරතුරු හරියන්නේ නැති ඉඳ කියන්න විදියක් නැහැ. තොරතුරු ලැබුණොත් අපි අනිවාර්යෙන් වාර්තා කරනවා. කීප දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා තිනෝ. Tamanගෙන් එහෙම මුදල් ඉල්ලුවා නම් කවුද මුදල් ගත්තේ? මොකටද මුදල් දුන්නේ? කොවිඩ් කියලා report එකක් තියෙනවා නම් කරුණාකර සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ඔබ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න. රටේ අනිත් මිනිස්සු ගැනත් හිතලා මේ ගසා කෑම් වලට ඉඩ දෙන්න එපා. මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ දැඩි විමසිල්ලෙන් ගමක් lockdown කිරීම නැවතිලා තියෙනවා. අද කියන්නේ මේ ගම්මානයේ වයසපුව අවුරුදු 80ක පුද්ගලයෙක් මරණයට පත්වීමත් එක්ක එය සාමාන්‍ය මරණයක් ලෙස සැලකලා අවසන් කටයුතු සිදු කිරීමට නිවැසියන් සූදානම් වෙනවා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇවිල්ලා පරීක්ෂා කරනවා. ඊට පස්සේ 4 දිනක් කොවිඩ් ආසාදිතයෝ කියලා හඳුනගෙන තිබෙනවා. ඉතින් ඒ හින්දා මේ විශේෂයෙන් මේ අවස්ථාවේ අදාළ පුද්ගලයාගේ මරණය ආරංචි වීමෙන් පස්සේ නිවස අසල රැස් වෙලා විශාල පිරිසක් ඉඳලා ඒ කටයුතු කරන ගමේ මරණයක් වුණාම දන්නවනේ ඉතින් හඳුනන කියන ඔක්කොම එනවනේ. එහෙම වෙන්න ගිය අවස්ථාව හදිස්සියත් එහෙම වුණා නම් ගමම ලොක්ඩවුන් කරන්න වෙනවා. හැබැයි හොඳ වෙලාවට ඒක නැවතෙනවා. මොකද වේලාසන ගිහලා පරීක්ෂාවක් කරපු හින්දා ජීවිත අවදානම නොතකමින් රෝගීන් සොයා යන ගමන මේ චාරුප වාර්තාව සඳහන් කළා. තිනි කිතුල්ගර පරවල තැන්න ගම්මානයේ පිරිසක PCR පරීක්ෂණ යක් කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යන ආකාරය කැලණි ගංග තරණය කිරීම මේ සිදුවන්නේ කිතුල්ගල තොටුපලේ ඉඳලා. දිනමිනේ වාර්තාව මේ අතර මාදුගංගේ දූපත්වල 60ට වැඩි සහභාගිත අයට එන්නත් කිරීම කරනවා. යුද හමුදාව කණ්ඩායම් මේ ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා මේ කටයුතු සිදු කරනවා. වාර්තා කළා තිබෙන්නේ අද දවසේ මේ දිනමින පුවත්පතේ චාරුප වාර්තාවේ. ඕනෑම මතු පිටක භාවිතා කිරීමට විස බීජ නාශක දියරයක් නිපදවලා තිනෝ. පෙර අදිනිය සරසවියේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුගේ වැඩක් මේක වේලාසන සඳහන් කරා. වෛද්‍ය දිලාන් රාජපක්ෂ මහත්මයා මේක නිෂ්පාදනය කළා තිබෙන්නේ. නැන්ඩොක්ස් ලෙස නම් කළා තිනෝ මේ දියරය. මුදල් පසුම්බිය, ජංගම දුරකථනය, පාසල් බෑග්, මේස, පුටු ඕනෑම මතු පිටක භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. වරක් පිහිදැමුවම දින 90ක කාලයකට මෙම්මගින් උපරිම ආරක්ෂාව ලැබෙනවා කියලා මේ පරීක්ෂණෙන් තහවුරු කරා කියලායි කියන්නේ. මේ අතර ඩෙල්ටාවටත් වඩා අප්‍රිකාවේ C 1.2 අති භයානකයි කියලා මහාචාර්ය තිස්ස විතාරණ මහත්මයා සඳහන් කළා තිබෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ වෛරස් විශේෂඥයන් සැකපල කරලා තිබෙනවා මේගේ ව්‍යාප්තිය පිළිබඳව. කොරෝනා වෛරසයේ අවස්ථා කීප දෙකම ප්‍රබල වෙමින් ආවා. කාලගුණ තත්ත්ව, දේශගුණ තත්ත්වයත් එක්ක මේ හැම තත්ත්වයකටම වඩා ඒ සියල්ල පරයයමින් මේ තත්ත්වයේ ඉදිරියට ඇවිත් තිබෙනවා. ඉන්දා මේ ප්‍රවේදේ අපි එන එක නවත්තන්න බැරි වෙයි කියලා ඊයේ විශේෂඥයෝ කිව්වා අපිටත්. හැබැයි අපි පරිසම් වෙන්න ඕන මේක ව්‍යාප්තිය වළක්ව ගන්න. මත් පැනට දුම්පානට අබ්බැහි වුවන්ට කොරෝනා මාරාන්තිකයි. වෛද්‍ය සමාධි රාජපක්ෂය සඳහන් කරන්නේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ඊයේ කිව්වා විශේෂයෙන්ම නිවෙස්වල රැඳී සිටින කාන්තාවන් 122ක් අක්‍රීය දුම්පානයට ලක් වෙනවා. කාන්තාවන් 111ක් රාජකාරී ස්ථානයේදී අක්‍රීය දුම්පානයට ලක් වෙනවා කියලා. අපි බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ, අපි හිතනවා ප්‍රශ්නයන්නේ අපේ ආයතනවල එහෙම වෙන්නේ නැහැනේ කියලා වරලා. හැබැයි නොහිතුවට බොහෝ තැන්වල එහෙම සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා මේ දුම්පානය ආදීනව පිළිබඳව කියන්නේ මේ දුම්කොළ සමාගමට සල්ලි හොයලා දෙන්න, ඔබ දුම් බොන්න එපා, රජයට බදු අරන් දෙන්න. මේකෙන් වෙන්නේ ඔබේ ජීවිත තවත් නැති වෙන එක, ඔබ තවත් අපහසුවට පත් වෙන එක, රෝගේ හැදුනොත් මිය යන්නම හේතු වෙන එක. එයයි මේ ඉල්ලීම. කොරෝනාගෙන් පෙම් හසුණක් කියලා දුම් බොන අයට අද දවසේ මේ කියලා තියෙන මේ සදහන විශේෂයෙන්ම ආදරණීය ආදර ලිපියක් ඔබට ඒවි, පෙම් හසුණක් ඒවි. විශේෂයෙන්ම ඔබ දුම් බොන කෙනෙක් නම් ඒ හින්දා අනිවාර්යෙන්ම රජයට ලැබෙන ආදායමට වඩා වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා මේ අයට බෙහෙත් කරන්න. ඉතින් ඒක මේ රටේ ජනතාවගේ සල්ලි වලින් යන්නේ. අපි හැම දෙනාම ගෙවන්නට ඕන. මේ ඔබ අසනීප වුණාම, ඔබ අසරණ වුණාම, ඉතින් මේ රටේ හැම මිනිස්සයම වක්‍රබදු විදිහට හැම භාණ්ඩයක් නදී ගැනීමෙම සිදු කරන හැම මුදලකින්මත් රටේ පුරවැසියන්ගේ බදු මුදල් වුණොත් තමයි ඔබවත් අවසානයේ හොඳ කරන්න මේ සෞඛ්‍ය පද්ධතියට මේ මුදල් යන්නේ. ගැබිනි මව්වරුන් පිට ගැස්ම ඉන්නතට පෙර කොවිඩ් එන්නත ලබා ගන්න ඕන. ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහත්මයා මේක දිගටම කිව්වා. අදත් කියලා තියෙනවා අරුණ පුවත්පතේ වාර්තාව. ඒ අතරම අවුරුදු 28ක් වියැති මවක් තුන්නියුන් දරු උපතක් සිදු කරලා තිබෙනවා. මේ චාරුප වාර්තාව දක්වලා තියෙන්නේ පුත්තලම රෝහලේ. ඩෙලි නිවුස් පුවත්පතේ චාරුප වාර්තාවක් මේ උපුටා දක්වන්නේ. අද දවසේ ප්‍රධාන සිරස්සලයක් විදිහට මේ ගෙනෙන්නේ. මේ මව දරුවන් බිහි කිරීම දහවල් තමයි සිදු කරලා තියෙන්නේ. තුන්නියුන් දරුවෝ පුත්තලම කිවුල ප්‍රදේශයේ පදිංචි චක්කිල මදුවන්ති රාජපක්ෂ නම් මව තමයි මේ කුළුඳුල් දරු උපත සිද්ධ කරලා තිබෙන්නේ. අද දවසේ චාරුප වාර්තාව දක්වනවා. මේ නිවුන් දරුවන් බිහි කළ මව ගැබිනි සමයේ
කොවිඩ් ආසාදනය වීම නිසා දින 14ක කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබලා තියෙනවා. පස්සේ රෝහලෙන් පිටව ගිහිල්ලා නිවසේ ඉතා ආරක්ෂාකාරී ලෙස ඉඳලා තියෙනවා. ඉතින් මේ තිදෙනාම දරුවෝ තිදෙනාම හොඳ නිරෝගී තත්ත්වයේ ඉන්නවා කියලා සඳහන් වෙනවා. කොවිඩ් හැදෙන්න පුළුවන් ගැබිනි කාන්තාවන්ට හැබැයි බිය වෙන්න එපා කියන එක තමයි කියන්නේ. අනුරාධ හිරිපිටිගේ ලස්සන සටහනක් තියෙන හින්දා එයත් කියන්නම්. කොරෝනා සමග සටන් කර යෝද අම්මා දිනුවා හරි සතුටුයි නේද? තුන්දරු සුරතලින් ලද අසීරිවාද ගෙදරට මහා සතුටකි හැම දිනයේද කියලා මේ ශාරූප වාර්තාවත් එක්ක ඉදිරිපත් කරනවා. අපින් පස්සේ සිරස්සල කීපයක් පොඩි වාර්තාවන් ඉදිරියට තියෙන පුවත්පත්වල මීතොට මුල්ල වීගබඩා සංකීර්ණ කොවිඩ් ආසාදිතයන්ට කොවිඩ් රෝහලක් විදිහට වෙනස් කරලා තිබෙනවා. අමාත්‍ය කේලිය රම්බුකැල්ල මහතා එය නිරීක්ෂණය සඳහා ගිහිලා තිබෙනවා. කොවිඩ් හමුවේ වුවත් මතුවෙලා ඇති ආර්ථික අභියෝග වලට සාර්ථක මුහුණ දෙනවා කියලා ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මිය ප්‍රකාශ කළා තියෙනවා. යම් රටක් තව රටකට ණය ලබා දීම හෝ ආයෝජනය කිරීම තුළින් එම ණය හෝ ආයෝජනය ලබා දෙන රට එම ණය හෝ ආයෝජනය ලබා ගන්න රටට වඩා ආර්ථික මට්ටමින් ශක්තිමත් බව ප්‍රකාශ කිරීමට නොහැකි කියලා බංගලාදේශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියලා තියෙන්නේ. කොවිඩ් පාලනයට අවශ්‍ය කටයුතු යොදමින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම රජයේ අරමුණයි. ග්‍රාමීය මාර්ග යටිතල පහසුකම් අමාත්‍ය නිමල් ලංසා ප්‍රකාශ කළා තිබෙනවා. 19 හැවිරිදි තරුණයෙක් උපන් දිනය වෙනුවෙන් මිලියනයක් වටින වෛද්‍ය උපකාර ප්‍රදානයක් සිද්ධ කළා තිබුණා. කටාන වැලිහේන ප්‍රදේශයේ තරුණෙක් ට්‍රෙවොන් ද සිල්වා ප්‍රනන්දු පුල්ලේ කියන මේ තරුණයා තමයි පෞගේ දවසක ආදර්ශයක් ලබා දෙමින් මේ කටයුත්ත සිද්ධ කළේ. කොවිඩ් අරමුදලට කෝටියක් දුන්න යාපනයේ ව්‍යාපාරිකයාගෙන් සුවසේවකයන් 360කට දිරි දීමනා දීමද සිද්ධ වෙලා තිබෙනවා. එයත් සතුටට කරුණක්. මේ දකින්නේ අද ප්‍රධාන සිරස්සලයක් විදිහට ඒ ගැන කතාව. අද චාරුප වාර්තාවල බොහෝ දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේ යුවලක් පහන් තුඩාව ඇල්ල අවට නිර්වාස්ත්‍රව හැසිරීම සම්බන්ධයෙන් ආපු සමියන් ලෙස හැසිරීම පිළිබඳව පරීක්ෂණයක් කරනවා කියලා පොලිසිය කියන. මේ ආදි වශයෙන් විශාල තොරතුරු ගණනක් තියෙනවා. ඔබට ඉදිරිපත් කරන රඳින්න මොහොතක් අපි කෙටි විරාමයකට ගිහින් යනකම් මේ දෙරණ අරුණ Sri Lanka's breakfast show. මේ වෙලාවේ බොහෝ දෙනෙක් නිවස් නිරෝධායනයට ලක් වෙනවා. එසේ කියන්න එපා කියලා කියන නමක් විදිය නිවස් නිරෝධායනය කියලා. කෙසේ නමුත් විශාල පිරිසක් අධීක්ෂණයට ලක්ව සහ තවත් පිරිසක් අධීක්ෂණය නොමැතිව නිවස්වල ඉන්නවා කොවිඩ් වැළඳිලා. ඉතින් ඒ අයට මොනවද ගන්න පුළුවන් දේවල්, එයා මොනවද කරන්න ඕන කියලා අපි විමසීමක් කළා. ඉක්මනට බලමු ඔබ එහෙම කෙනෙක් වෙන්න පුළුවන් හින්දා ඒ දැනුවත් කිරීම. දැන් මම පොසිටිව් කියලා දැනගත්තාට පස්සේ ඒ දැනුම් දීම කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින්, එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා විසින්, එහෙම නැත්නම් තමුන් PCR කරපු රැක් කරපු ඒ ඉස්පිරිතාලේ. එයා දැනගත්තේ ඉස්පිරිතාලෙන් හෝ කොහෙන් වුණත් ඒ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා දන්නවා මේ ලෙඩෙක් මෙහෙම ඉන්නවා කියලා. ඒත් එයා තමයි තීරණය කරන්නේ ඇයි රෝහල් පද්ධතියකට ඇතුල් කර යුතුද නැත්නම් මේ නිවෙස්වල තියෙන මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යනවද කියන එක. වහාම කරන්න ඕනේ ඔබතුමා ළඟම තියෙන රෝහලකට හිල්ලා කතා කරන්න. එතකොට රෝහලේ ඉන්න ඒ OPD බාහිර රෝගීන් අංශයේ ඉන්න ડોක්ටර් තීරණය කරනවා ඔබතුමාට තියෙන දරුණු රෝග තත්ත්වයක්ද, එහෙම නැත්නම් ඔබතුමා මේ නිවස්ගත ක්‍රමයේද රඳවන්න පුළුවන්ද. කොවිඩ් patient කෙනෙකුට ඔක්සිජන් ලෙවල් එක බහිනකොට මොකක්ද ඒකට කරන්න කියලා. හැබැයි අපි කියන්නේ 94ට වැඩි අඩු නම් එයා රෝගීදර ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. අනිවාර්යෙන් එයා රෝහලක් වෙත යොමු වීම සිදී යුතුමයි. දැන් ආපෝ සැරයක් ඉස්සර වගේ exit PCR කියන එක කරන්නේ නැහැ චතුර. ඒක අවශ්‍ය නැහැ. ඒ දවස් 14 දවස් 10කින් පස්සේ ඒ රෝගියා තවදුරටත් තව රෝගයේ බෝකිරීමේ හැකියාව යට නැහැ. නැවත සැරයක් PCR එකක් අවශ්‍ය නැහැ. නිවස් නිරෝධායනයට ලක්වන ගැබිනි කාන්තාවන්ට මොනවද ලැබෙන පහසුකම්? හදිසි තත්වයකදී කොහොමද ඒක ක්‍රියා කරන්න ඕන? ගර්භණී මව්වරුන් සති 24ට වඩා ඔවුන්ගේ කලලයට වයස අඩු නම් විතරයි අපි රඳවගන්නේ. මොනවා හරිම සංකූලතාවයක් නැතත් ඔබට මේ රෝගය හැදුනොත් ඔබ අදාළ ඔබගේ ප්‍රසවහා නාරි විශේෂඥ වෛද්‍යවරයා හට සම්බන්ධ වෙන්න, එහෙම නැත්නම් ළඟම තියෙන රෝහලකින් ඒ සම්බන්ධ උපදෙස් ලබා ගත යුතුමයි. සාමාන්‍ය ගෙවල් අපි හැමෝටම තියෙන්නේ. හැමෝටම එක කාමරයක් නැති වෙන්න පුළුවන්. ඒතර ගේ සූදානම් කරගන්න ඕන විදිය මොකද්ද? ඇත්තටම ප්‍රතිකාර ක්‍රමයට ඇතුළත් කරගන්නේ. එහෙම මේ රෝගියාට වෙනම කාමරයක් සහ ඇත්තටම වැසිකිළියක් තියෙනවා නම් තමයි. ඇත්තටම වැසිකිළිය පොදු එකක් තිබුණත් රෝගියා දැනුවත් නම් වැසිකිළිය පවිත්‍ර කරගන්නේ කොහොමද ਉਹ පාවිච්චි කරායින් පස්සේ කියලා ඔහුටත් දෙන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රමයට. හැබැයි එතනදී අපි රෝගියාව බලා ගන්නවා විතරක් නෙමෙයි. ඇත්තටම පවුලේ අයට විශේෂ
අවධානයක් යොමු කරනවා ඔවුන්ට මේ රෝගය රෝගියාගෙන් බෝ නොවෙන්න. ඒකට අපි රෝගියාට පැහැදිලිවම වෙනම උපදෙස් දෙනවා. ඔහු වෙන් වෙලාම සිටිය යුතුයි. ඔහු ඉන්න කාමරේ ෆෑන් තියෙනවා නම් ඒව දාන්න එපා කියලා. මොකද ෆෑන් එක තිබ්බොත් ඔහුගේ බින්දිති විෂ බීජ සහිත කෙළ බින්දිති වලින් අර සත්කාර කරන කෙනාට එන්න පුළුවන්. අවුරුදු දෙකට අඩු දරුවන්ට කොවිඩ් වැළඳුනොත් ඒගොල්ලන් ඉතා ඉක්මනින් විජලනයටපත් වෙන්න පුළුවන්. ඉතින් විජලනයටපත් වුණ දරුවෙක්ගේ එතන මේ රෝගයත් එක්ක සංකූලතා ඇති වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. ඒ නිසා මෙහෙම මොනවා හරි රෝග ලක්ෂණ තිබුණුවන් තරම් ඔහු පරිස්සම් කරගන්න රෝග තත්ත්වය තියෙන අයගෙන් ඈත් කරලා තියාගන්න බලන්න. මොනවා හරි රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම රෝහලක් වෙත ගෙනියා යුතුමයි මෙවැනි දරුවන්. දරුව ගැනයි සීලු දෙනා ගැනයි කතා කරා. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ නිවෙස්වල ඉන්න අය විශාල පිරිසක් මිය ගිහිල්ලා තිබෙනවා සංකූලතා මතු වෙලා රෝග ලක්ෂණ පෙන්නුම් කරලා. නමුත් රෝහල් වලට යන්නේ නැත්නම් සරලව කියන්න තියෙන දේ තමයි රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේම තමයි අපහසුතාව තියෙනවා නම් ශ්වසන අපහසුතාව තියෙන මුල්ලදීරේම වර්ණනා කරලා පරිස්සමට රෝහලකට යන්න මම කොවිඩ් පොසිටිව් කෙනෙක් කියලා කියාගෙන ගිහින් හංගගෙන ඉන්නේ නැතුව. මේ අතර සාධාරණ විසඳුමක් ලබා දීලා තියෙද්දී සුබෝධනී නම නැතයි කෑ ගහන්නේ ගුරුවරු නොව ශෛලෝක්ලා. විදුහල්පති ශ්‍රේණිවලට 20% සිට 26 දක්වා පඩි වැඩි කිරීම සිදු කරලා තිබෙනවා. ගුරු සේවයේ වැටුප් 13% සිට වැඩි කිරීම සිද්ධ කරලා තිබෙනවා. අද දවසේ ප්‍රධාන සිරස්තල ලෙස වාර්තා කරලා තිබෙන්නේ මේ පිළිබඳ වාර්තාව. විශේෂයෙන්ම මේ වාර්තාවත් එක්ක කියන්න ඕන කාරණා කිහිපයක් තිබෙනවා. දැන් මොකද මේකේ ඊයේ උපුටා දැක්වීම අනුව අප ඊයේ ඉදිරිපත් කළා මේ කියන විදිහට දෙනවා නම් ඉතා හොඳයි. මොකද මේකේ කියලා තියෙන විදිහට වැටුප් වැඩි කිරීම අනුව විදුහල්පති සේවයේ ශ්‍රේණිය 1 ඉන්නවා නම් වත්මන් මූලික වැටුප 46,000යි තියෙන්නේ. මේක යෝජිත නව වැටුප 58,000 වැඩි වෙනවා. ඉන්පස්සේ අවද්දීර කීපයකින් පසු අවසන් මූලික වැටුප 97,975 වෙනවා කියලා මොවුන් කියනවා. එමත්තුමා කියන විදිහට විදුහල්පති දෙක ශ්‍රේණියේ ඉන්නවා නම් 48,000 දක්වා දැන් 40,000 ඉඳලා වැඩිවීමක් වෙනවා 21%කින්. අවද්දීර කීපයකින් වැටුප 56,000ක් වෙනවා. වගේම රටේ විදුහල්පති තුන සේවයේ ඉන්න අයට 35,280ක් වන වැටුප යෝජිත නව වැටුප රුපියල් 42,000ක් විදිහට තියෙනවා පළමු අදියරේ. අදියර කීපකින් එක 47,000 කරනවලු. එතකොට ගුරු සේවයේ 3-2 ඉන්නවා නම් රුපියල් දැනට 27,740ක් වෙන එක 13%කින් වැඩි කළා 31,490ක් වෙනවලු. රුපියල් 33,715ක් විදියට අවසාන වැඩිවීම ගණන් කරලා තියෙන්නේ. එතකොට දැන් ගුරු සේවයේ 3-1 ඉන්න අයට 29,540ක ඉන්න අයට 15%ක වැටුප් වැඩිවීමක් වෙලා ඒ 34,160 දක්වා ඉහළ ගිහිල්ලා අවසන් මූලික වැටුප 36,140ක් කරනවලු. එතකොට ගුරු සේවයේ 3-1 ඉන්නවා නම් 31,060ක් වෙන වැටුප 18%කින් ඉහළ යවලා යෝජිත වැටුප 36,800ක් වෙනවා කියලා කියන්නේ පළමු අදියරේදී. ඒ අවසන් අදියරේ මූලික වැටුප විදියට 38,120ක් වෙනවා කියනවා. ඒතර ගුරු සේවයේ 3-1 32,000 තියෙනවා 20%ක වැටිවීමක් එක 38,000ක් අවසන් අදියරට. වගේම ගුරු සේවයේ 2 ඉන්න කට්ටියට 33,300ක් වන අයට 17%ක වැටුප වැඩිවීමක් එක 39,175ක් මූලික අදියරේදී. ඉන්පස්සේ අවසන් වැටුප 40,000ක් කරනවලු. ගුරු සේවයේ 2 ඉන්නවනම් අධ්‍යාපන වේදී විදිහට 34,290ක් වෙන එක 19%ක වැටුප් වැඩිවීමක් එක 40,825 වෙලා අවසන් මූලික වැටුප් විදිහට 46,000 දක්වා වැඩි වෙනවා. 2-1 ඉන්න අයට 39,175 වැටුප 21%කින් ඉහළ ගිලා 47,425ක් වෙලා අවසන් මූලික වැටුප 55,435ක් කරනවා කියනවා. ගුරු සේවයේ අංක 1 ඉන්නවනම් 44,950 වැටුප 56,770 දක්වා ඉහළ යවලා පළමු අදියරේදී අවසන් අදියරේ 89,370ක් වෙනවා වැඩි කරනවා කියලා මාත්‍යවරයා සඳහන් කරනවා. මේ අද දවසේ අරුණ පුවත්පතේ වාර්තාවෙත් සඳහන් කරනවා රජයේ පොදු විසඳුම පිළිගන්න කියලා මා මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් රජයේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා මාලාව. ඉතින් මේ යෝජනා විදිහට ක්‍රියාත්මක කරනවා නම් ගුරුවරුන්ට ඒ දෙනවා නම් ඉතාමත් වැදගත් මේ අවස්ථාවේ. හැබැයි ඉතින් මේ යෝජනා මාලාව ක්‍රියාත්මක කරන්නේ අයවැයෙන් පස්සේ කියලා කියනවා. ඒ අතරතුර තමයි ගුරු සංගම්වල ශෛලෝක්ලා නැ අනුකමිටු වාර්තාව එකවර ක්‍රියාත්මක කරන්න කියලයි අපි කියන්නේ කියලා ජෝසප් ස්ටාලින් මහත්මයා කියන්නේ. මේක මේ කෑලි කෑලි විදියන්නේ මේ එකපාර දෙන්න කියලා ඒ පාර ඒ ඉල්ලීම වෙනවා. ගුරුවරුන්ට රුපියල් 5000ක දීමනාවක් දුන්නේ කෙටි කාලින විසඳුමක් විදියට මිසක් වැටුප් ප්‍රශ්න පිළිතුරක් ලෙස නෙමෙයි කියලා අරුන් දෙක ප්‍රනාන්දු මාත්‍රා කියනවා. විමල් වීරවංශ මහත්මයා කියනවා මේ 5000 ගැන හිතන්න එපා, මේ වැඩිවීම ගැන හිතන්න මේ අවස්ථාවේ මේ වෙලාවට කටයුතු කරන්න කියලා. වසන් වර්ජණයට සහය නොදෙන ගුරුවරුන්ට විවිධ තර්ජන එනවා කියලා කතාන් කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්ත හඳපාංගොඩ මහත්මිය. ඉතින් මේ අතර මේ එහෙට මෙහෙට ඇදෙනවා. ඉතින් ඇදෙන හැම එකක් අතරෙම තැළෙන්නේ දරුවෝ. මේ ගැන ඊයේ දේශපාලන වේදිකාවේ මෙහෙම අදහස් පළ වුණා.
රුපියල් 5000ක පගාවක් දීලා මේ ගුරුවරුන්ව රවට්ටන්න බෑ. කරුණා කරලා ඔවුන්ගේ ප්‍රශ්නය විසඳන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න. ඔවුන් ෂණිකව මුදලක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. දිගු කාලීන විසඳුමක් මේ මොහොතේ නිශ්චිතව ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා නිශ්චිත විසඳුම මනින් ලිඛිතව පිළිගත හැකි විදිහට දීලා මේ ප්‍රශ්නේ ඉවර කරගන්න. එහෙම නැතුව රුපියල් 5000ක පගාවක් දීලා රවට්ටන්න පුළුවන් තරම් අසන්න පිරිසක් නෙමෙයි මේ. රුපියල් 5000 හෙව දෙකක් දීලා අවසන් කරන්න නෙමෙයි යෝජනාව ඇවිල්ලා තිබෙන්නේ. එකක් තමයි ගුරු වෘත්තිය සංවෘත साधारण विपत्ति वसर गणनावकमें තමන්ගේ ගජමිතුරන්ට සහන දෙන ගමන් මේ රටට ජාතියට නෙත්පාදන ගුරුවරුන්ට රුපියල් 5000ක් දීලා අවමන් කරපු ආණ්ඩුවක් හැටියට තමයි අපි ගෝඨාභය මහත්තයගේ ආණ්ඩුව සලකන්නේ වෙන්නේ. මේ ආදරණීය ගුරු පරපුර. එහෙම නැත්නම් ඒ දැනට යම් කිසි අපහසුතාවයකට පත් වෙලා තියෙන රටට යම් කිසි සහනයක් දෙන්න තමයි ඒක ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම ගත්තාම ගුරුවැටුප් විෂමතා දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නේ. ශ්‍රේණිවල විෂමතා තියෙනවා. විදුහල්පති ශ්‍රේණි, උපදේශක ශ්‍රේණි, ගුරුවරුන්ගේ ශ්‍රේණි සහ ඒ විෂමතා තියෙනවා. ඊළඟට රජය उदरगंडापति අද වෙනකොට මේ මංකොල්ල කරුවන් අල්ලන්ට ආපු ආණ්ඩුවම මංකොල්ල කරුව වෙලා ඉන්නේ. මේ ආණ්ඩුව මංකොල්ල ගාන ආණ්ඩුවක් වෙලා ඉන්නේ. රජයක් හැටියට මේ වෙලාව දෙන්න පුළුවන් සාධාරණම විසඳුම තමයි මේ දීලා තියෙන්නේ. කවුරු හරි මේකේ සුබෝධුණීගේ නම නැහැ කියලා කවුරු හරි කෑ ගහනවා නම් ඒ මස්රාත්තල මිල්ලන සයිලොක්ල මිස වෙන කවුරුවත් නෙවෙයි. අනුකමිටුව යෝජනා කරේ නැහැ අයවැය වෙනකම් මාස දෙකක් 5000 ගානේ දෙකක් දෙන්න කියලා. මොකද ගුරුවරුන්ට විශ්වාසයක් ඇති කරන්න අපි මේ ගත්ත ප්‍රතිපත්ති මේ තීන්දුවට අනුව කටයුතු කරනවා ඒ බව තහවුරු කිරීම සඳහා තමයි ඔය කියන 5000 දෙකක් මාස දෙකකට දෙන්න යෝජනා කළේ නමුත් 5000 කතාව පැත්තක දාලා මෙන්න මේ පොදු විසඳුම පිළි අරගන්න කියලා අපි මේ රටේ විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා හිටනවා එතනින් පස්සේ කොමාරි විසඳුමක් කියන එක තමයි වඩා වැදගත් නැත්නම් දරුවන්ට ඔන්ලයින් උත් නැ ඒ ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් යොමු වෙන්න පුළුවන් අයට දන්නව අපහසුතාව තියෙනවා කියලා විශේෂයෙන්ම අම්මලා තාත්තලා ගෙදර ඉන්න වෙලාව මේක ඒ හින්දා ජංගම දුරකථනේ දෙන්න පුළුවන්කමක් තියෙනවා ගොහ වෙලාට එක ගෙදරට සමහරට එක ජංගම දුරකථනයක් තියෙන සමහර ගවල් වලට ඇත්තෙම නැ තියෙන දරුවන්ට මොකක් හරි මාර්ගගත ක්‍රමයකට ඔන්ලයින් ක්‍රමයකට යන්න පුළුවන් ගිහිල්ලා අන්තර්ජාලය හෝ හොයා ගන්න පුළුවන් දරුවන්ට පාඩම් ටික ලෝඩ් කරලා දෙන්න මේ වෙලාවේ වෙන කරන්න දෙයක් जयंत जयसूर्य महात्म सभापति දමිත්ටොටවත් මහත්මයා පත් කළ තියෙනවා සෙසු සමාජිකයෝ විදියට අමල් රණරාජ මහත්මයා සහ නවරත්න මාරසිංහ කියන මහාධිකන විනිසුරුතුමන්ලා පත් කළ තියෙනවා මහත් ආන්දෝලනයට දුන්නු ජාතික වැදගත්කමක් සහිත මේ නඩුකරයේ විභාගයට ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකන විනිසුරු මඩුලක් නම් කරන්න කියලා අපරාධ විධිවිධාන සංග්‍රහයට තේ නීතිපති සංජය රාජරත්න මහතා විසින් ඉල්ලීමක් කළා ඒ අනුව අගවිනිසුරවරයා මේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල නම් කර තිබෙන බව පුවත්පතේ සඳහන් කළා තිබෙනවා මේ අතරම අද දවසේ සඳහන් කළා තිබෙන
Vatican Ambassador meets GLO East attack ප්‍රධාන සිරස්සලයේ විදිහට වාර්තා කරන පාස්කු පරීක්ෂණ ගැන ලංකාවේ වතිකානු තානාපතිතුමා ඇමති GL පිරිස් මහත්මයා හමු වුණා. විශේෂයෙන්ම කතෝලික සභාවේ නියෝජිතයන් සමග රජයට අදාළ ගැටලු සාකච්ඡා කළ හැකි වන විදිහට රදගුරු සම්මන්ත්‍රණ කමිටුව සමග ඉක්මනින් රැස්වීමක් සංවිධානය කරන්න වතිකානු තානාපතිවරයා මෙහිදී යෝජනා කරනවා. සුළුතරයක් වුවත් ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය සහ කතෝලිකයන් කෙරෙහි අවධානය යොමු කිරීපිලිබඳව සිය අවංක ස්තුතිය පිරිනමන බව මේ දී සඳහන් කරනවා. වෙනත් රටවල්දී කතෝලිකයන්ට ලබා දෙනු මේ වගේ පිළිගැනීම තමන් දුටුවේ නැහැ කියලා එතුමා සඳහන් කළ තියෙනවා. තාන විශේෂයෙන්ම මේ අවස්ථාවේ තේ වැදගත් ප්‍රකාශයක් මේ රටේ ඒ ගෞරවය ලබා දීම අපි හැමෝම එක මිනිස් ඉදිරියේ ජීවත් වීම ඉතින් ඒක පිළි අරගැනීමත් සතුටට කාරණයක්. ඉතින් ඒ හින්දා අපිට මේක සම්බන්ධයෙන් යම්කිසි සහනයක් අවශ්‍යයි. මේ වේදනාව විඳින අයට විඳිතයන්ට යම්කිසි පීඩාවක් නැති කරගන්න හරි සාධාරණයක් අවශ්‍යයි. ඒ වෙලාවේ තමයි මහාචාර්ය GL පිරිස් මහතා හමුවීමට තමයි නෝන වේලාවක සූදානම්. නමුත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතුයි. කොන්දේසි සම්පූර්ණ වෙනතුරු තමන් කිසිසේත්ම හමුවීමට හැකියාවක් නැහැ කියලා සඳහන් කරලා තිබෙන්නේ. මේ අවස්ථාවේ අපි යනවා සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයකට. දැන් විදේශ අමාත්‍ය මහාචාර්ය GL පිරිස් මහත්මයා අතිතුම් කාඩිනල් හිමිපාණන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටලා තිබෙනවා උන්වහන්සේ හා සමග සාකච්ඡාවක් කරන්නට ඉඩකඩ ලබා දෙන්නට කියලා. කාඩිනල් හිමිපාණන් මේ ලිපියට මහාචාර්ය GL පිරිස් අමාත්‍යතුමාට පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. ඒ ලිපියෙන් කාඩිනල් හිමිපාණන් කියා සිටින්නේ එසේ සාකච්ඡා කරන්නට හමු වෙන්නට උන්වහන්සේ විවෘත බව. නමුත් ඒ සඳහා කීපයක් සම්පූර්ණ විය යුතු බව. ඒ කොන්දේසි සම්පූර්ණ වෙන තුරු ඒ සාකච්ඡාවට කාර්නල් හිපානන් ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එක උන්වහන්සේ පැහැදිලිව ඒ ලිපියෙන් කියා තිබෙනවා. මූලික වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන විශ්වසනීයත්වයෙන් යුතුව සිදුවීමේ වැදගත්කම උන්වහන්සේ අවධාරණය කරලා තියෙනවා. අප තුලත් උන්වහන්සේ තුලත් ඒ වගේම කතෝලික ජනතාව තුලත් මේ රටේ ජනතාව තුලත් විශ්වසනීයත්වයක් ගොඩනගින්නට අවශ්‍යයි මේ විමර්ශන කටයුතු. තාමත්ම ඕනෑකමින් සහ ඒ වගේම බොහොම විනිවිද භාවයෙන් යුතුව අවංකව සිදුවෙන බවට. විශේෂයෙන්ම මේ විශ්වසනීයත්වය ගොඩනගන්නට නම් රජය මූලික වශයෙන්ම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාවෙන් ඉදිරිපත් කරලා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම අවශ්‍යයි. එහෙම ඒ විමර්ශන ආරම්භ කළොත් ඒ වගේම මේ හා සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණොත් අන්න එතකොට අප තුළ ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙනවා. එතකොට මේ විශ්වාසය ගොඩනැගීමේ හැකියාව තියෙන්නේ රජයටයි. නමුත් මෑතකදී මාධ්‍ය ඔස්සේ අපි අහපු ඇතැම් ප්‍රකාශ විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජෙනරාල් රයාගේ කියවුණු කරුණු ඒ වගේම පොලිස්පතිතුමා කරපු ප්‍රකාශය මෙවැනි ප්‍රකාශවල ඇතුළත් සමහර දේවල් වලින් ඒ විශ්වාසය ගොඩනැගෙනවට වඩා විශ්වාසය පඩුදු වෙලා තිබෙනවා. අන්න ඒ නිසා මේ විශ්වාසය ගොඩනැගීම රජයේ යුතුකමක් සහ වගකීමක්. මේ විදිහේ සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය නම් Cardinal imposes precondition to meet GLP is pradhana sirasthalaya titiya morning patpata vartha karanne api pera uputa dakku karane me athara thamai me kerena saakatcha saha vimarshana sambandhe mokadda darana adahasa kiyala ie dawase vivida maatruka apilinda adahas dakkim gananawak siduna bodubala sena sangvidhane pooja galagodatti nyanasara himiyan adahas palakade මේ රජය කවුරු මොන විවේචන කෙරුවත් මම බරපතල විදිහට විශ්වාස කරනවා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ෂව හඳුනාගෙන ඒ අයට නීතියෙන් දඬුවම් දීම සඳහා උවමනා කරන පරිසරය සකස් කරමින් තියෙනවා. මේක ලහිලහියේ කඩිමුඩියේ තුවක්කුවක් කරන් වෙඩි තියනවා වගේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ආගමික ප්‍රශ්නයක්. ඒ වගේම මේක හරිම සංකීර්ණයි. දැන් හිතන්න එකම ගෙදර ඇතුලේ තාත්තා සාම්ප්‍රදායික මුස්ලිම්, පුතා තව්හීද් ජමාත්, ඊළඟ එක තබ්ලිග් ජමාත්, අනිත් එක ඉහ්වාන් මුස්ලිම්. ගේ ඇතුලේ මතවාද හතරක්. ඒවයි කෙලවර මහා පිපිරීමක් වුණා. අපි දන්නවා බොහෝ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහරවිට මේ පිටු 50000යි ලක්ෂයයි මේවා කියවන්න එකින් එක නඩුවක් පවරලා මේ මිනිහෙක් කොටු කරලා දනුවමත් දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. කෙනෙකුට කියන්න පුළුවන් අර කුණේ නැහැ, මේක උනේ නැහැ, වෙන වෙන මානයන්ට මේක හසුරවන්න පුළුවන්. නමුත් ඒක වැරදි. මට බරපතල විශ්වාසයක් තියෙනවා. මොකද බුද්ධයන්ස හොඳින් ක්‍රියාත්මක වෙනවා.
2015ට කලින් උද්‍යාස ඉතාම හොඳින් මෙහෙයුවා. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කවුරු හරි කියනනම් ඒක එහෙම නෙවෙයි කියලා නෑ. අපි ඒකට අපි අභියෝග කරනවා. ඔහු ඒක ඉතාම හොඳින් කළා ඒ කාලේ. එනකොට කියන්න බලන්න මේ ගෝඨාභයට කඩේ නෑ. කඩේ යමක් නෑ. අපි ඇත්ත ඇත්තටම කතා කරන්න එපා. ආරක්ෂක ලේකම්වරයා හැටියට එතුමා කටයුතු කරද්දී අපි 2012 ඉඳලා 2015 දක්වා මේවා නොවලහා හෙළි කරනකොට අහපු එකම රාජ්‍ය නිලධාරිය ගෝඨාභය මහත්මයා. එතුමා විතරයි නේ මේක අතර ගත්තේ. ඒ කාලේ පිපිරුවේ නෑනේ. පුපුරන්න දුන්නේ නෑනේ. ඒව හරි හොඳට මොනිටර් කළා. මේක පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේ රිෂාඩ් ඇතුළු තුනක් තව දුරටත් රිමාන්ඩ් කරන්න තීරණය කරලා තිබෙනවා. බන්ධනාගාරයේ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහත්මයා ඊයේ ඔවුන්ට නියෝග කර සිටියා. මේ බන්ධනාගාරට අද දවසේ සිරස්තලය මේ අතරම තමයි ප්‍රධාන සිරස්තලයක් ලෙස වාර්තා කරන්න අද සජිත් රික්වෙස් ප්‍රෙසිඩන්ට් උපාන් රන්ජන් ප්‍රධාන සිරස්තලය රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාට සමාවීලලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමාට ලිපියක් යවන්නේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහත්මයාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව තමයි නිය ප්‍රතිචාරයක් ලබා දෙන්න කියලා ඉල්ලන්නේ. දේශපාලන හෝ වෙනම මාර්ගයකින් අයතා කටයුතු වල හෝ දූෂණ සම්බන්ධ නැතයි පවසන රන්ජන් රාමනායක මහත්මයා නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. පක්ෂපාත ભેදයකින් තොරව ආගමික නායකයෝ ප්‍රවීණ කලාකරුවෝ නීති විචාර්දයෝ සිවිල් දන මේ හැමෝම ඉල්ලීමක් කරලා තියෙන්නේ අද දවසේ රන්ජන් රාමනායක මහත්මයාගේ ප්‍රකාශයෙන්. ඉතින් කට හොඳ නැතිවීම සහ විවිධ සිදුවීම් පිළිබඳව චෝදනා තිබ්බට නිදහස් කරපු නිදහස් වෙන අයගේ හැටි බැලුවෙන් පස්සෙ ඉතින් රන්ජන්ට නිදහස දෙන්න බැරි ගමන් නැතුව ඇති කියලා තමයි හෙතින්න මේක වැළුවම. කෙසේතත් අපි බලමු විපක්ෂ නායකතුමාගේ ඉල්ලීමට කන් දෙයිද නැද්ද කියන එක. නිදහස දෙන්න නම් කලවරදට සමාව ගන්න ඕන කියලා තමයි අද දවසේ මේ සම්බන්ධව ඉල්ලීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසුවම කියලා තියෙන්නේ. කවුද රාජ්‍ය අමාත්‍යවරයා? ඒ ලොහන් රත්පත්ති මහත්මයා. ඔහු කියන්නේ තමන් කළ වැරද්ද සම්බන්ධයෙන් රන්ජන් රාමනායක ප්‍රසිද්ධිය සමාව ගැනීමක් සිදු කළොත් මේ සමාව දීම සම්බන්ධයෙන් ජනාධිපතිරාගේ අවධානය යොමු වීමට ඉඩ ඇති බව නම් ප්‍රසිද්ධිය සමාව ගන්න කියලා කියන්නලු. අතර බලමු රන්ජන් රාමනායක මහත්මයා මොකද කරන්නේ කියලා. ඉවරලාම සමාව ගනීද කියලා. මන්ත්‍රී නිල නිවාස බොහොමයක් අවභාවිතේ. කතානායක මහින්දයා පබේවර්ධන මහත්මයා සඳහන් කරන්නේ මන්ත්‍රීවරුන්ට දැන්ටමත් ලබා දී ඇති නිල නිවාසයන්හි පදිංචි වෙත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පිටස්තර පුද්ගලයෝ කියලා සඳහන් කරනවා. ඒවා පදිංචි වෙන්න ඕනමයකට ඉඩ ලබා දීමේ හැකියාව දාලා මන්ත්‍රීවරයා සතුව තිබෙනවා. පෞගේ දවසක තමන්ට තිබිච්ච මන්ත්‍රී නිල නිවස මනුෂ නානායක්කාර මහත්මයා ලබා දීලා මනුෂ නානායක්කාර මහත්මයා රන්ජන් රාමනායකට හිමිව තිබිච්ච නිල නිවස සමග ජන බලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ලබා දෙනවා. ඒත් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මේ නිවස යලි රන්ජන් රාමනායක වෙනුවෙන් තිරින කරලා තියෙනවා. ඉතින් මේ ගැන කෙසේ වෙතත් මන්ත්‍රී නිවස ලබා දීම පිළිබඳව කිසිදු විරුද්ධතාවයක් නැහැ කියලා තමයි කතානායකතුමා කියන්නේ. හැබැයි ඒකම අනික් පැත්තේ කියනවා මේ නිල නිවස අවභාවිතේ යෙදෙනවා කියලා. දවසේ අරුණ පුවන්පති සිරස්තලය මේක ඊට මෙහෙට යන වෙලාව ඉතින් මොනවා කියන්නද ඉතින් නේද? අපි යනවා මේ රතුගල ආදිවාසීන් ගැන. මේ වෙලාවේ ඇත්තටම ආදිවාසීන් මුහුණ පාලා තියෙන තත්ත්වය ඔබ දන්නවා. දබානේ ආදිවාසීන් මුහුණ පාපු තත්ත්වය වගේම ආදිවාසී නායක උරුවරිගේ වන්නේ නැත්තන් ප්‍රමුඛ බොහෝ පිරිසක් කොවිඩ් ආසාදිත වෙලා ඉන්නවා. ඉතින් රතුගලටත් මේ ගැටලුව තියෙනවා කියන එක තමයි පේන්නේ. මොනරාගල මඩුලල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් නිල්කල රක්ෂිතේ රතුගල ආදිවාසී පවුල් 134කගේ නිවහන වනවා. පවතින සංචරණ සීමා සහ කොවිඩ් වසංගතයේ හේතුවෙන් රතුගල ආදිවාසීන්ද මේ වන විට ඉතාමත් අපහසුතාවට පත්ව සිටිනවා. ඔවුන්ගේ ස්වබැලීම සඳහා කිසිදු වගකිවයුතු නිලධාරියෙකුද පැමිණ නැති බවත් ඔවුන් මේ වන විට දැඩි ආහාර හිඟයකටද මුහුණ පා ඇති බවත් ඔවුන් පවසනවා. කන්නවනම් ඇයි මේ අපට ආදිවාසීන්ට කියලාද මේක මෙහෙම කරන්නේ කියන එක තමයි ඇත්තටම කනගාටු වෙන්නේ මම. එක පැත්තකින් කණ්ඩපුණ්ඩ නැහැ. එක පැත්තකින් වෙනත් ලෙඩ දුක තියෙනවා. ඒකට ගන්න බෙහෙත් ටිකක් ගන්න යන්න විදියක් නැහැ. අපි ගැන බලන්න කියන එක තමයි මම අතිගත් ජනාධිපතිතුමාගෙනුත් තගමැතිතුමාගෙනුත් මම ඉල්ලන්නේ.
ඉන් පස්සේ අපි එන්නේ අද වෙනත් සිරසල කිහිපයකට විශේෂයෙන්ම ඊයේ මෙහෙවර අවසන්ව ඇත පැවරුණු මෙමට සමිඳුනි අවසරයි දැන් යන්නට ගමට චාරූප වාර්තාව ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ දලදා කරඬුව වැඩම කිරීම සිදු කරපු නඳුන්ගමුවේ හස්සිරාජාසිය කාර්යභාරය අවසන් කළ නැවත ගම්පහ බලා පිටත් වීම ඊ ආරම්භ කරපු චාරූප වාර්තාව මේ ගෙනෙන්නේ ලංකාදීප පුවත්පතේ සරස් සිරසලය විදිහට ඒකම අද සිංහරාජයේ මැදින් යන ලංකාගම නෙළුව පාර බොහොම ලස්සන චාරූපයක් විදිහට දක්වන මාර්ගයේ ගුවනේ සිට දැකගත හැකි අයුරුයි මේ චාරූපය ගෙනින් ලංකාදීපේ සිංහරාජ ලෝකුරුමේ ආශ්‍රිතව ලංකගම නෙළුව දක්වා ඉදිකන මාර්ගයේ ඉදිකිරීම බොහෝදුරට අවසන් වෙලා තිබෙනවා කියලා මේ සඳහනේ දක්වලා තියෙන්නේ. ඒක අපින් පස්සේ එනවා මේ ඕස්ට්‍රේලියාවේ සංචරණ සීමා සති 3කින් දීර්ඝ කරන්න කටයුතු කරලා තිබෙනවා. සැප්තැම්බර් 23 වන විට වැඩිහිටියන්ගෙන් 70%කට එක් මාත්‍රාවක් හෝ ලබා දෙන්න පුළුවන් වෙයි කියලා වික්ටෝරියා ප්‍රාන්තය අනුමාන කරනවා. ඉතින් ඒ අනුව තමයි දැනට සංචරණ සීමා මාසයකට ආසන්න කාලයක් ගතලා තිබුණත් රෝග ව්‍යාප්ති කිසිම අඩුවක් වෙලා නැහැ කියලා ඕස්ට්‍රේලියාවේ පෙන්නුම් කරන්නේ. එක් දිනක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්තාවන ආසාදිතයෝ සංඛ්‍යාව 70 ඉඳලා 120 දක්වා වැඩි වෙමින් තිබෙනවා කියලා ඔවුන්ට වාර්තා වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයෙන් විතරක්. ඉන් පස්සේ අපි එන්නේ අද ඩේලි මිරර් පුවත්පතේ සිරස්තලයට CID ප්‍රෝෆ් කපල් ඉන්වෝල්ඩ් ඉන් ෆොටෝග්‍රැෆික් වීඩියෝ ඇට් පහන්තුඩාව වෝටර් පෝල්. ඩේලි මිරර් පුවත්පතේ චාරු වාර්තාව පහන්තුඩාව ඇල් ආසන්නේ අමුසමියල් ලෙස හැසිරුණු යුවලක් පිළිබඳව මේ වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ප්‍රසිද්ධ ස්ථානයක මෙලෙස හැසිරීම කියන චෝදනාව උන්ට එල්ලනවා. ඉතින් එහෙම මේක ඇත්තටම විශේෂයෙන්ම මම හිතන්නේ මේක කර්මාන්තයක් විදිහට බොහෝ දෙනෙක් පටන් අරගෙන තියෙනවා. මොකද එබැවින් මුදල් උපයන්න පුළුවන් ක්‍රමෝස්සේ වුන් හඹයනවා පේන්න තියෙනවා. ඉතින් ඈට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක තමයි ඩේලි මිරර් පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම ඉදිරි කාලයේදී මේ ගැන අවධානය යොමු කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. පාන්තුඩාව වීඩියෝවේ තරුණිය හඳුනා ගැනීම කියලා තමයි සඳහන් කරන්නේ වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් කියලා. ඉතින් අපිට ඕන දැය කවුද කින්ද මන්ද විස්තර අවශ්‍ය නැහැ. ඉතින් මොකක් හරි මේ ක්‍රියාමාර්ගයෙන් මොනවද වෙන බලපෑම කියන එක ඉදිරියේදී රජය ප්‍රකාශ කරයි. ඉතින් ඒකත් එක්ක ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපි බලමු. මේ අතරම කතරගම රක්ෂිතවල දඩයම් වැඩි වෙලා තිබෙනවා පහුගිය කාලය තුළ කියලා දැනට තියෙනවා තොරතුරු වාර්තාවල දිනමෙන පුවත්පතේ සිරස්සලේ මේ පිළිබඳව වාර්තා කරලා තිබෙන්නේ. අපි ඉන් පස්සේ කතරගමට ගිහින්ද සිතුල්පව්වට මොහොතක් ගිහිල්ලා එමු. මේ සිතුල්පව්ව චෛත්‍ය රාජානන් වහන්සේට කිලෝමීටරයක් තරම්වත් නුදුරින් පිහිටි මෙම කුඩා සිතුල්පව්ව චෛත්‍ය රාජානන් වහන්සේ මහරහතුන් වහන්සේලා 500 නමක් පමණ නේවාසික වැඩ සිටි ස්ථානයක් ලෙස සැලකෙන ඓතිහාසික වටිනාකමකින් යුත් සිතුල්පව්ව සහ පුංචි සිතුල්පව්ව පුරාවස්තු රසකින් සමන්විත ප්‍රදේශයක්. කිසියම් පිරිසක් විසින් කුඩා සිතුල්පව්ව චෛත්‍ය රාජානන් වහන්සේ කඩා එහි ඇති නිධානය ලබා ගැනීමෙන් පසුව සූක්ෂම ලෙස නැවත පිළිසකර කර පලා ගොස් තිබෙන අයුරුයි මේ. කෙසේ වෙතත් මෙම නිදන් කොල්ලේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ කෑගැසීම හේතුවෙන් නිදන් හැරීමට ගෙනා බඩු බාහිර ආදියද තමා අනෙකුත් පුද්ගලයන් පලා ගොස් තිබෙනවා. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ චෛත්‍ය ගර්භය කපා නිදානය රැගෙන නැවත එම ගර්භය කොන්ක්‍රීට් යොදා පිළිසකර කොට සුදු හුණු ආලේප කරන අවස්ථාවේදී එම හුණු බිම තැවරීම නිසා පිස දෙමීමට ජලය රැගෙනීමට ගිය පුද්ගලයා බවයි අපවාර්තාකරු පැවසුවේ. පලා ගිය සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සිතුල්පව්ව පුදබිම ආරක්ෂාව සඳහා යුද හමුදා නිලධාරීන් 10 දෙනෙක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 9 දෙනෙක් මෙන්ම පොලිසිය නිලධාරීන් 3 දෙනෙක් රාජකාරියට යොදවා තිබුණත් චෛත්‍ය ගර්භය හරහා නිධානය ඉවත් කර නැවත යථා තත්ත්වයට සකසන තෙක් කිසිවෙකුගේ නෙත නොගැටීම විමතියට කරුණක්. මං හිතන්නේ ඊයේ වෙනකොට මිහින්තලෙනුත් වාර්තා වුණා මෙවැනිම සිදුවීමක්. අපි කෙසේ වෙතත් දැන් මේ සිංගප්පූරුව ගැන බොහෝ දේවල් වලදී ආදර්ශ ගන්න අපේ අය සාමාන්‍යයෙන් මේ සයිබර් අවකාශය තුළ අපිට ඕන ඕන දේවල් කියන්න පුළුවන්ද, එහෙම නැත්නම් මේ අපහාස නීතිය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවද කියලා මේක ආදර්ශයක් විදිහට ගනීද කියන ප්‍රශ්නය. සිංගප්පූරුව අගමැති වංක මිනිහෙක් ලිපියකින් අපහාස කළයි බ්ලොක් කරුවන් දෙදෙනෙකුට ඩොලර් 370,000ක් දඩ ගහලා තිනවා. සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලීසියන් ලුන් සිංගප්පූරුවේ
ඇමරිකානු $275,000 ගෙවන්න කියලා රට මහදිකරණය සිංගප්පූරුවේ ප්‍රවෘත්ති බ්ලොක්කරුවන් දෙදෙනෙකුට නියෝග කරනවා. නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ අග්‍රාමාත්‍ය මේ ලුංගි පියා එහෙම නැත්නම් ලී ක්වන් යූ ටයත් නිවසක් සම්බන්ධයෙන් මේ ලිපිය අදහස් පළ කරලා තිබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ නඩු තීන්දුවෙන් ලැබෙන මුදල් පුණ්‍ය ආයතනයකට උන් දෙනවා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. මේ ඒ ගැන ලංකාදීප පුවත්පතේ වාර්තාවක් වැරදි දේවල් කිව්වා ආමාත්‍යරය කීර්තිනාමයට හානි සිදු කරා කියලා කියනවා. ඉතින් ලංකාවේ මේ නීති ක්‍රියාත්මකන් හරිම පහසුයි. අපරාධ අපහස නීතිය වගේ දේවල් වෙලා නැහැ කතා කරන්න. අපි මේ සෙබලෙකුගෙන් දැරියකට අතවරයක් සිද්ධලා තියෙනවා. කුඩාය පොලිස් වසමේ මහගම ආර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 මාස 11ක් වයසේ දැරියක අපහරණය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබලෙක් පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව පුවත්පතේ කියනවා. දිනමින වාර්තාවක් ය. අපි කෙටි විරාමයකට යොමු වෙලා විත් අද කාටුන් කෙරෙනවා. දෙරණ අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆාස්ට් ෂෝ. අද හසන්ත විජයනායකගේ කාටුනිය මුලින්ම නීති විරෝධී ගබඩාවල තියෙන වී රාජසන්තක කරනවා කියලා මහින්දානන්ද කියනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මාෆියාකාරයෝ අල්ලනකොට ඇමතිවරු ලකුණු දාගන්නවත් කිට්ටු වෙලාද මන්දලු. අරුණ කියන්නේ මාර්සිපාල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩිමිලට වික්කොත් දැනුම් දෙන්නලු. හපොයි දැන් වැඩිමිලට නොවික්කොත් තමයි දැනුම් දෙන්න නම් වෙන්නේ. මේ අද හසන්ත විජයනායකගේ කාටුනිය ආර්ථික තැටිය රත් වෙලා නැහැ. රොටිය පුච්ච ගන්න දෙන්න ගුරු සංගම් කිව්වට තැටියට වඩා රොටිය ලොකුයි. ඉතින් තැටියට වඩා රොටිය ලොකු නම් කොහොමද තැටියේ පුච්ච ගන්නෙ මේ රොටිය? ඒ හින්දා රොටිය පොඩි කරලා පුච්ච ගන්නවද? එහෙම නැත්නම් රොටිය අල්ලන් බලන් ඉන්නවද? මෙන්න අද දවසේ වෘත්තීය සමිති ඉල්ලන දේවල්. ගුරුවරු ඉන්නවා, රුපියල් 5000 දීමනාවක් මෙන්න දීලා තියෙනවා. අවන්ත ආටිගල කියන්නේ අද දවසේ බොහොම ගැඹුරු කතාවක්. අද දවසේ මං හිතන්නේ කතාව තේරෙනවා. ඉතින් මේකත් එක්ක මේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කතාව අල්ලගත් සීනි සතුසෙන් ලාබෙට දෙනව නේද? අල්ලටවත් කන්න එතන සීනි තියෙනවද කියලා කාටුනෙන් අහනවා. ශ්‍රී සමයන් කාටුනියට එන්නේ හාමිනේ මේ සමයන් මල්ලි සම්මාදම් පත්‍රයක් අරගෙන ඇවිත් ඔයා හම්බෙච්ච රුපියල් 2000න් කීයක් හරි දෙන්න කියලා කියනවා. අපිටත් වඩා අසරණ පවුල් ඉන්නවද මල්ලි? අනේ ඔව්, අපේ මේ මන්ත්‍රීතුමාට මේ කීයක් හරි දෙන්න කියලා. අද දවසේ කාටුනිය. අද සීනි මාෆියාව කියන මහා කලුකඩ මුදලාලි ඉස්සරහා ගෝඨාභය ජනාධිපති වුණත් පොඩි මිනිහෙක් කියලා තමයි දිවයින කාටුනෙන් කියන්නේ. එහිඳ සීනි මාෆියාව බිඳ දමන්න මේ ගෝඨාභය ජනාධිපතිට පුළුවන් වේද කියන එක තමයි අද දවසේ උදේ විමලසිරිගේ කාටුනිය. යනකොට යන්න ඕන මිනිස්සුන්ට වැඩක් කරා කියලා, මිනිස්සුන්ට දෙයක් කරා කියලා, මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරා කියලා. ඉතින් ජනාධිපතිතුමාට පොඩි මිනිස්සෙක් වුණත් සමහර විට වැඩි වැඩක් වෙන්නලා ගේ ගෞරවය අරගෙන යන්න පුළුවන් වෙයි. මොකද මේ වගේ මාෆියා එක හැප්පෙන එක ලේසි නෑ, දන්නවා. හැබැයි හැප්පෙන්න බැරි නෑ. මොකද රටේ ජනාධිපති 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙනවා. සමය සරදම් ලන්සනම් කිව්වේ බැසිල් ආව ගමන් බඩුමිල අඩුවේ කියලා. ඒ වුණාට සර් දැන්නම් සීනි ගන්නත් පොලිම් වැඩි වෙලා නෙමේ. ඒ කාටුනේ මේ. මෙන්න අද පලාමල්ල පවුනේ ජෝසප් මම 5000 ළමයින්ට උගන්වන්න යනවා කියලා මෙන්න යනවා අද ගුරු මහත්මියා. යකෝ අවුරුදු එකමාරක් ගෙදර නිකන් ඉඳලා මම බොලාට පඩි අරන් දුන්නේ. ඒව මතක නෑ නේද දැන් කියලා ඉවරලා මේ වෙලාවේ ආන්නේ ලංකා දීප කාටුනේ. මේ අතරේ අද බැසිල් මහත්මයා විල්ලා පහන අරගෙන බලන් ඉන්නවා. මදිනෝ මදිනෝ භූතයා ඉන්නේ එළියට. පිරි මදිනෝ භූතයා නෑ. මේ අතර දාස මම යන්නේ රට යන්නේ 70 පෝලිං යුගයට මේ කියලා කියන්නේ අද විපක්ෂ නායකතුමා. සර් JR වෙන්නද හිතන් ඉන්නේ? 5-5 අරගෙන එයි කියලාද හිතන් ඉන්නේ කියලා අහනවා. මේ අතරේ වෙලා නැති හින්දා 30:20 වැඩසටහනින් අවසන් කරන්නම් අද දරුවන්ගේ දුක් ගීතේ මේ කියන්නේ. ඔන්ලයින් උත් නැත වැඩි වැටුපක් ඉල්ලා මව්පියෝ ඉන්නේ ගිනිගොඩ කයි බලපල්ලා දෙපැත්තෙම අය තන කොලකාපල්ලා තිත්තයටත් වාර්ය ඇත හිතපල්ලා. ඒ කියන්නේ කවදාහරි වෙලාවක් එනවා කියලායි කියන්නේ. වෙලා නැහැ, වැඩසටහන අවසන් කරනවා යමු ලෝකයේ සාලෝකයට. Sri Lanka's Breakfast Show.